ආයුබෝවන් අපේ ආදරණීය සිහිනේ කිරෑ සමස්ත ප්‍රේක්ෂකයන් සියලුම දෙනාට සහෘද ඔබත් එක්ක රසය බෙදා ගන්න සූදානමින් අපේ අපේ කණ්ඩායම අපේ කලාකරුවන් සහ අපේ සියලුම සිහිනේ කිරෑ සම්පත්දායකින් අද දවසේ පැය දෙකකට මදක් වැඩි කාලයක් ඔබේ නිවසේ රැඳී සිටින්න ඔබෙන් අවසර ඉල්ලන හෝරාව නිසැකයෙන්ම ඉතාමත්ම පිරිසිදු පවිත්‍ර චේතනාවෙන් ඔබ අපිව ආදරයෙන් පිළිගන්නවා කියන විශ්වාසය දැන් හොඳටම තහවුරු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කිසිදු බියකින් සැකයකින් අවිශ්වාසයකින් තොරව ඔබේ ආලින්දයට පමණක් නෙවෙයි ඔබේ හදවතට අපි එනවා. අද දවසේ සිහිනේ කිරෑ වැඩසටහනේ ඔහුගේ හදවත විමසන්නට අපි ආරාධනා කළේ ලාංකීය රූප කලාවේ නොමැකෙන සටහන් තැබූ අපේ ප්‍රවීණයයි අපිට කිසිදු සැකයකින් තොරව කියන්නට පුළුවන් ටෙලිවිෂන් කලාවේ නව මානයක් සොයාගෙන ගිය ප්‍රවීණ රූපවාහිනී සහ වේදිකා සහ සිනමා අධ්‍යක්ෂකවරයෙකුට ඔහු පරාක්‍රම නිරයල්ල පරාක්‍රමයා ආයිබෝන් ඒ වගේම එතුමා අද දවසේ ඔබට මට තෝරා දෙන ගීත 10 ගායනා කරන්න අපි ආරාධනා කළා. අපේ වැඩසටහනේ අවස්ථා කිහිපයකදීම ඔහුගේ දායකත්වය ඉතාම ලෙන්ගතුව ලබා දීලා වැඩසටහනට ගීතෙන් අලංකාර සැපයූ අපේ සහෘද තරුණ ගායන වේදියා ඉන්දික ලියනගේ. ආයිබෝන් ඉන්දික. ආයිබෝන්. නමක් ගමක් දන්නේ නැහැ. හැබැයි මනසේ තරුවක්. අපි ඒක බොහොම නිහතමානී ආඩම්බරයෙන් කියන්නේ. සිහිනේ කිරෑ වැඩසටහනේ ගීත ගායනා කිරීම සඳහා අපි පවත්වන ලද කටහඬ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබා ගත්ත 20 දෙනා අතර ඉහළින්ම ලකුණු ලබා ගත්ත කිහිප දෙනා අතර තවත් සුවිශේෂී චරිතයක්. හරියට පිපීගෙන එන මලක් වගේ සුවඳ දැනීගෙන එන මලක් වගේ විශ්වාසයෙන් යුතුව පාට කරන්න පුළුවන් පරිසරෙම පාට කරන්න පුළුවන් මලක් තනුමි මේලෙනි ආයිබන් තනමි ඒ වගේම අපේ ප්‍රේක්ෂක ප්‍රජාවගේ සිත දිනාගත් සංගීතයෙන් අපිට ලොකු පෝෂණයක් දුන්නු අපේ සංගීත වේදියා සුමිත් ප්‍රියංකර අද අපේ වැඩසටහන සරසනවා ආයිබන් සුමිත් පරාක්‍රම අයියා ඉතින් ඔබත් එක්ක මේ වැඩසටහන කරන්න ඕනේ කියලා අපි කල්පනා කරලත් සැහැණ කාලයක් වෙනවා හැබැයි ඒක ඉතා සෙමින් 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 නැවිත් ඔබත් එක්ක සාකච්ඡා කරලා මම හිතනවා නියම කාලය නියම දවස අපිට හම්බ වෙලා තියෙනවා මම කැමතියි ඔබේ පළවෙනි ගීතයට යන්න කලින් ඔබ මේ ජාතික රූපවාහිනියේ ආරම්භයේ මේ පුණ්‍ය භූමියේ කලාකරුවන් රැස්සකට තිඹිරිගේ වුණු මේ භූමියේ ඔබ පා තැබූ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. ඒ මතකයේ පොඩ්ඩක් අවදි කරා නම් අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මම හිතන හොඳයි කියලා. මේ මම කලා ක්ෂේත්‍රයේ පිවිසෙන 1974 ලයනල් වෙන් රංගතිල්ප චාලිකාවේ නාට්‍ය කලාව හදාරන්න හැත්තහතර ඊට පස්සේ ඉතින් මම නාට්‍ය දෙකක් කරනවා 1976 මගේ පළවෙනි නාට්‍ය සෙක්කුව ඊට කලින් වීදි නාට්‍ය ශිල්පියෙක් විදිහට ගාමිණී අත්තුරුගම මාත් එක්කලා ලොකු වැඩක් ආරම්භ කරා ඊට පස්සේ සෙක්කුව නාට්‍ය ඊට පස්සේ 1979 විනිශ්චය නාට්‍ය එක්කම පළවෙනියා සාන්තිමයා කියලා කෙටි චිත්‍රපටයක් මම කරා. ඒ කෙටි චිත්‍රපටිය තමයි රූපවාහිනියට එන්න මට මේ මග පෑදුවේ මොකද ඒ චිත්‍රපටියට OCIC සම්මානයක් හම්බුණා. ඒකට හිටපු MJ පෙරේරා මහත්තයා ප්‍රථම සභාපතිතුමා මම රූපවාහිනියට එනකොට කැමති වුණා. මම එතකොට රජයේ සේවකේ කුඩා කර්ම දෙපාර්තමේන්තුවේ කොටුවේ. ඔෆිස් එක තිබුණේ. මම ලඝු ලේකකෙක් විදියට හිටියේ. ඉතින් මාව ඉස්සෙල්ලාම අරගත්තේ අර සෙකන්ඩ් මන් බේසි ද්විතීයන පදනම කියලා තියෙනවා. ඒ පදනම මත තමයි මම අරගත්තේ රූපවාහිනියට නාට්‍යංශයේ ලේකම් විදියට. දැන් ඔබට ආදරයට මේ කලා ශාස්ත්‍රයේ ඉන්න අය කියන්නේ පරා කියලා. සමහරක් කියනවා පරා අයියා කියනවා. නිරියල් අයියා කියනවා. ওই විදියට මම දැන්
කොයි විදිහට කතා කළාද පරායියා කියන කමන්නේ කමන්නේ ඒ වගේම මේ අයියා මේ මේ ඔබට ඔය පරා පරා කිව්වට මම හොයාගත්ත විදිහට ඔබේ නම හරි දිගයිනේ මට මේ වේදිකාවේ හම් වෙච්ච දිගම නම මට කියන්න බෑ ඔබ කියන්න අපේ ප්‍රේක්ෂකින්ට ඔබේ ඇත්තටම උපන්නේ තියෙන නම कृष्णदास नारायण भंडार नायक ब्रह्मचारी मुदियान सेलागे पराक्रम भंडार निरियल मेमेटीन मम एकट मे इकन पोटी आडंबरी कुत्तीनो वो नम इन इग्दास नमस्य इग्दास पंसिय अनु पहे सीतावक राज सिंह रज्जुरु अपे मी मुत्तेकुट गंगवर देनो निरियल्ले किला गंगवर रत्नपुरे आकर बरागत्त विंद मी मेनिक आकर बरागत्त निसा प्रसाद वसें दीलती एन्ने एके में तंब पत मागावती एनो यदि में एके तीनो वे वासगम उपन्ने तीनो यदि नमूत मम पाविच करना पराक्रम निर्याल के लिए समार नील वश्यंग वश्यवन पराक्रम भंडार निर्याल के लिए थिंक नमूत एक वेडकूत नैन इच्छर दिख नम ओह एक भावित त्याग तट एक लभितोरण फलमीन गीत मिहिमंडले अंदर कुसे दिए उलपत मैंने खाऊद अम्मा मे गीते पटांगण हेतु इच्छर दिग नमक बुनाते थे मैं पेल पतक इतिहास बुनाट मैं मगे जीवते कुड़ा काल गेवन इट दुख मुसु विधियट मुगद मम एक अवरदू एक मारे मगे अम्म नेतिवेनो मगे मल्ली अंबूनाट पस आपे पाउले हद्दने किटिया मैं हद्दने किन्नो अम्म नेतिवुनाट पस निरियल्ले मलगम पावत्तला तिबुणे ए दुष्कामना दुष्कर हुंगक्का गिहिल्ला तिबुणे आपे नयदेव गिहिल्ला तिबुणे हद्दवसे दानेट अद्वैत आंट गिहा मे ये दरूटिक बेदागन लंग नैदने अपे आची दिन्नो पुंचम तव दिन्नो एक गमे अपे तात्तगा वितुरुवेनो मम अपे आची के मल्लिकेने गाव एक्केनो विनम पलत दीवलपिटी पेत्ते मैं बाल में मल्ली तो मस तुनाई वायस आनो आप आची के नांगी का वेंगेलादेन्नी मम तनियम इतकोटे मम यदन पउले तब धर हिटिया नम हिटियाट अरे मव नी अड़पाड़ देवना दुखना एक कुछर तिबुना क्यों किसी दया व करुणा वादर या शन कोम मट धनुने दिंड के किटी एने तमार लाट मम मैं हरकाली करत्मूट वाल हुआ मम तन हिंग अंडन मट केवन एक मे तम को मगे अम्म मट देवे अम्म हिटियान इकन मट पेन मैं वाल परसर हिटियाट एक अमे दुपत् मेनू तमंगे धरवट धरवंट आदरी करना हटी सन्यास दक्कन हटी मम की गमे इसकोल्ट इसकोल ये धरते इसकोल्ट वे दिमापियो सैलते दखन को मट की असमानता अवे पेन को विधगंड बरी तत्व कुड़ाकाल विसी एक्वेन मम एक विंद ऐ थिंक मे इतना मे 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 मम इट पास उपंग मटे अन्नी एक नमसे हेत्ते मम तिरुकुणाम रसाव करे तम उपंग मटे आने मगे अक्का एक अपे बाप नति वेला तुम से दाने ये अनकुट मगे अक्का अक्ट मतका अम्म वरल पुता दिन निरियल गंग के लिए नटी गंग गमहरा गलागे गंग आई कोसगा कोसगा मिनी वाले तिपिन पेन्न मेतना तम अम्म वेलू मिनी वाले और विशी गत वेला गिली पंदा
වෙවුලන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ 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 දැන් අවුරුදු 3කට කලින් විතර කලින් මට හම්බ වෙනවා අම්මගේ ඡායාරූපයක් අපේ අක්ක ගාව තිබිච්ච එකක්. අම්මයි තාත්තයි දෙන්නම ඉන්න තාත්තා තුප්පොට්ටිය ඇඳලා මගුල් ගෙදර දවසේ ගත්ත එකක්. අම්මා මනමාලිය කියලා. ඒ අම්මා හරියටම මගේ දුව වගේ. ඒ නාය ඇස් මූණ දිගටි බව ඒ ඔක්කොම තිබුණා. ඒ මට හරි සංවේදී ඊට පස්සේ දැන් දුව හැමදාම දකින්නකොට මට අම්මව මතක් වෙන්නේ. ඒක ඒ වගේ ඉතින් එහෙම ඒ කියන්නේ මේ ඒ අම්මා නැතුව හැදුනත් ඒක ජීවිතේට අම්මා දැඩි බලපෑමක් ඇති කරා මට මමත් නැති දරුවෙකුගේ දුක් ප්‍රාප්තිය මට දැවුණා. ඒ දුක් ප්‍රාප්තිය තුලින් තමයි රූපණේ අසෝරාවේ සුදුහාමිනේ ගේන්නේ මම. සුදුහාමිනේ කිව්වම අයරංගනේ සේරසිංහ වෙන වර්ගවල වෙන ජාති මේ චරිත රඟපාලා යසෝරාවේට ඇවිල්ලා යසෝරාවේ සුදුහාමිනේ තාම ඉන්නෝනේ. තාම සුදුහාමිනේ ජනතාවට අමතක නැහැ. ඉතින් මම හිතන්නේ අයරංගනේ සේරසිංහ මේ එයාටත් ඒ සුදුහාමිනේකින් ගැලවෙන්න පෙරවිලා දිනවා තාම. මේ නිසා ඔබ අපේ වැඩසටහනේ ප්‍රථම ගීතයේ හැටියට මිහි මණ්ඩලයේ අඳුරු කුසේ ගීතය ගේනවා. මම හිතනවා ඔහුගේ ජීවිතයේ ඒ තිබුණු මහා දුක්ඛ දෝමනසයන් තාමත් ඒ විදිහටම අදවතේ තියෙනවා. අම්මා කෙනෙක් නැති ඔබට යන්තම්වත් අම්මගේ පින්තූරයවත් ඔබට මතක නැහැ නේ? මතක නැහැ. හැබැයි පින්තූරේ මද පින්තූරේ දැක්කනේ. නමුත් මම කියන්නේ සේයාවක්වත් නැහැ නේ? එහෙම අය මේ මිහි මත කොච්චරද? ඒ හැමෝමත් එක්ක දුක බෙදා ගන්නවා. මේ ගීතේ අපි තනුමේ ගහලින් අහමු. Mm-hmm.
ආචාර්ය නන්දා මාලනී ගායනා කරපු සහ සංගීතවත් කරපු ගීතයක්. ඒ මං හිතන්නේ ඒ තුමියගේ හඬින් අපි අහපු දසදහසක් ගීත අතුරෙන් මේ ගීතය හදවතේ පතුලටම ඇහෙනවා. මේ අධ්‍යක්ෂීම මවත් සමග ජීවත් වෙලා මම මේ මොහොතේ Taman ළඟ නැති අයටත් හැබැයි ජීවිතේ කිසිම දවසක ඒ මහා දෙවන්ත චරිතයේ Tamanට මුණ නොගැහුණු අයත් මේ හැමෝටම පොදුවේ මවත් එක්ක දැනට ජීවත් වෙන අයටත් හැමෝටම පොදුවේ රස විඳින්න පුළුවන් ගීතයක්. මේ ගීත හරියට හදවතට දැනෙනව නම් පරායියා මම හිතනවා මේ ලෝකේ බිහි වෙච්ච හැම අම්ම කෙනෙක්ම කවදාවත් දුකට කඳුලක් හෙලන්නේ නැහැ. මේවා මේ විදිහට දැනෙනවා නම් ඉතින් ඒ දැනීම සහ නොදැනීම අතර ලොකු ගැටුමක් තියෙනවා. මම ඔබව නිරීක්ෂණය කළා වැඩසටහනේ ගීතයේ අය ගායනා කරද්දී. තනුමිදුව මං හිතනවා ඒ අම්මට ලොකු සාධාරණ ස්ථීර වශයෙන්ම මම දන්නවා දැන් ගිහිල්ලා පරීක්ෂා කරොත් ඒ අම්මගේ සහ තාත්තගේ ඇස්වල කඳුළු. හේතුව ඒ දරුවා ඒ තරම් මිහිරට හැංගීමෙන් ඒක ගායනා කළා. ඉතින් ඒ වගේ දැන් මම දැක්ක ඔබ ලොකු කල්පනාවක හිටියේ. අපි විශ්වාසයක් තියෙනනේ පරාය මේ කවදාහක හරි හීනෙන් දැකපු දෙයක් නෑ අපි කවදාහක හරි දැකපු දෙයක් අපි හීනෙන් දකිනවා කියලා. ඒ වගේ ඔබ හීනෙන්වත් එහෙම අම්මව දැකලා නැද්ද ඡායාවක්? එතකොට මේ අපව අර අම්මගෙන තියෙන ඇතුලේ ඇඟිවිලා තියෙන මේ ඇඟීම් එළියට මතුවෙලා එනවා. විශේෂ විදිහටම දුව අපේ දුව මේ එයාගේ දරුවට තලකන විදිය දැක්කාම අපේ ගෙදර ඉඳද්දී එයා කොච්චර ආදරේද අපේ පුතා ඒ දරුවන්ට තලකන විදිය දැක්කාම දැන් මම හුඟක් දුරට දැන් ඔය අද්දකේම උඩ මම මගේ දරුවෝ දෙන්නට මමයි මගේ බිරිඳයි දුකක් දැනෙන්නේ ඩෑරිය නෑ සෙනෙහසෙන් ඒක ඒ අද්දකේම උඩ කියන්නේ ඒ අයට එහෙම වෙනවට අපි කැමැත්තක් තිබුණ නෑ ඒ වගේ මේ අයත් ඒගොල්ලන්ගේ දරුවන්ට තලකන අපි දකිනවා දැන් පරම්පරා දෙකක් අපි මම දකිනවා ඒ සතුට මට තියෙනවා ඒක හරි ඔබ තෝරන දෙවැනි ගීතය මේ දෙවැනි ගීතයත් ආචාර්ය නන්දා මාලනී ගායනා කරන ගීතයක් ඉතාමත්ම මිහිරි ජනප්‍රිය ගීතයක් මේක මේ සීය නෝට්ටුව චිත්‍රපටයේ ගීතයක් ඔව් වේදුණු පායා පාට වැටෙනවා මං හිතන්නේ පළවෙනි වතාවට සුමිත් එන්නේ මේ අපේ වැඩසටහන් මාලාවට මං හිතන්නේ වැඩසටහන් 240 මං හිතන්නේ අපි මේ 40 41 වගේ ඉන්නේ මේ ගීතය මීට කලින් මගේ මතකයේ හැටියට ඇවිත් නැහැ ඔබ ඇයි මේ ගීතයට මේ තරම් ප්‍රිය මේ 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 ගීතේ ඇහුණ ඇහෙනකොට මට මේ මං කොහමද මේ කොළඹ රැකියාව මේ 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 ඉගෙනීම කරලා ඉවර වෙලා තිරුණාවේ නාවික හමුදාවේ රැකියාවකට යනවා. එතකොට ඒ යන ගමන මේ ඊට කලින් මම දැකලා තිබුණා මේ සවුන්ඩ් ඔෆ් මියුසික් ෆිල්ම් එක. ඒකේ මේ ජූලියන් ඇන්ඩ්‍රූස් ප්‍යාර පටන්ගන්න ආරම්භක දර්ශනේ එයා අර සින්දු කියලා මේ හරිම මේ සුන්දර දර්ශන නිදාසේ හැතිරෙන දර්ශන පෙළක් තිබුණා. මේ සින්දු ඇහෙනකොට මට ඒක මතක් වෙනවා. ඒකම තව දෙයක් තියෙනවා මේ සින්දුව නන්දකා කිව්වයි කියලා මේක මේ තරුණියන්ට විදලක් අදාළ සින්දුව නෙමෙයි තරුණයන්ට අදාළ මේක කොතනකවත් තරුණියක් කියනවා කියලා සඳහන් මේකේ දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නන්දකා කියන නිසා ඉස්ත්‍රියක් නිසා. මම අර ඔක්කොම අර මේ තිබිච්චි දුක් කරදරවලින් මිදලා මම කෝච්චි රෑ තනියෙන් කොටුවේ ස්ටේෂන් එකේ නැගලා තිරුකුණාමලේට යනව රස්සාවට. මම දන්නේ නැහැ මං කොහේ යනවද එතන කොයි වගේ යාළුවෝ හම්බෙයිද මොකද්ද කියලා දන්නේ නැහැ. නමුත් මම පුතුම නිදහසෙන් ගියා. ඒ නිදහස එක්ක මම තරුණෙක් විදිහට ඊට පස්සේ එහි ඉඳලා ටික දවසක් යනකොට මේ පොඩ්ඩක් ඒකට යාළුවෙක් වෙලා මට මේ එතන ටිකක් හුරු වෙනකොට
තුරුංගල් නායක හමුදාවේ ඩොක් එකකට මම සිවිල් ලන්සේ හිටියේ. එතකොට හිතන හිටියා කතාවද නොබැඳපු අය ඉන්න මේ 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 නිවාසයක් තිබුණා. ඒක තමයි අපි හිටියේ. ඒ නුගනේ නිදහස උඩ මේ මේ ඒගොල්ලෝ මේ තරුණයන්ට පෙම්පත් ලියන හැටි ලියුම් ලියන එක තමරට බොහොම අමාරුවෙන් තවමට ගිහලා ටෙලිෆෝන් කෝල් එකක් කරගෙන කතා කරනවා දැක්කාම ඉතින් මටත් ඉතින් එහෙම හැඟීම් ඇති වෙනවා ඉතින් ඒ කියන්නේ ඔබටත් එහෙම ලියන්න හිතුණාද ඔතින් ලියන්න කෙනෙක් නැතු වුණාට එහෙම දැනෙනවා ඒතර ওই කාලේ තිබුණා සින්දු තුනක් මේ තරුණයෝ ප්‍රිය කරපු වික්ටයියාගේ සිසිල් පුනන් රැල්ලේ නන්දක්කගේ ওই දේදුණු පායා පාට වැටෙනවා සනතයගේ ඇවිලුණු ගුණ දෙල් නිවි නිමේ ඇද්දී ඔය 60 ගණන් වල අන්තිමට 70 ගණන් වල මොන ජනප්‍රිය තරුණයෝ ජන කැමති වුණු සින්දු තුනක් ඔක්සින ප්‍රේමය ගැන අපේක්ෂා ඒක ඒ ඒ ප්‍රේමය ගැන හැඟීම් නැති තරුණයෝ ඔව් තරුණයෝ ඉන්නෝ නම් එන්නේ ඒක ලෙඩක් ඒක අනිවාර්යෙන් නැති අය ඔව් මේක එහෙම නැත්තම් යා මේක ලෙඩක් නේ ඒක එහෙම වෙන්න බෑ එහෙම තියෙනවා ඉතින් මටත් ඒ වගේ දුනා ඉතින් ඒ කාලේ මේ මේ මටත් ඒ වගේ කිව්වේ ඔබට එහෙම හැංගීම් දැනුණානේ දැනුණා ඇත්තටම මම හිතුවේ අර ලෙඩක් කියලා ලෙඩ නෙමෙයි ආ මේ දැන් ඒක උඩ බම මේ 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 ඒ ප්‍රේමයක අවශ්‍යතාවය ඔයත් නෝ මම හිතා මිත්‍රෙක් හිටියා මෙහුලෙන් ප්‍රනාන්දු කියලා ඒ නිවාසේ එයා මේ මාරවිල පැත්තේ කෙනෙක් අපි දෙන්නා තමයි නිතරම ඌව ගැන කතා කරන්නේ එයාට හිටිය ප්‍රේමවන්තියෙක් නිතරම ලියුම් යනවා පාසල් ලැබනවා කන්න බොන්න ලැබනවා පම් ලිප්ට පැලින් ඒ හරි කැමති මම හැමදාම හවස රැට ඒ කියන්නේ මුළු ඩොක් යාඩ් එකේම ඒ හරි ලයිට් ඔෆ් වෙනවා පාරේ පොඩි පාරවල් තියෙනවා ඒ නිවාසේ ඉස්සර අපිට තාර පාරේ මම උඩු බැල්ලෙන් නිදාගෙන පුරුද්දක් තියුණා තහසි තරු පේනවා හරි ලස්සනට බොහොම පැහැදිලිව ආකාශ මේ මේ උල්කාපාත කඩා වැටෙනවා පේනවා මේ තරු දිහා මම බලහින්න ලুকু ජීවිතේ ලুকু බලාපොරොත්තුත් තිබිච්චි කාලයක් ප්‍රේමය ගැන විතරක් නෙමෙයි මට ඉගෙන ගන්න ඕනකම තව වැඩි දුර අතන ප්‍රේමීනේ හැඟීම් තිබුණා ඒ වතරේ දැන් මේ කාලේ ඒ ඒ ඒ ඒක දැන් ඇත්තටම දැන් ආදරය කියලා කියවහම ඒක මහා දැන් අද කාලේ හිතනකොට ඒක මහා වෘක්ෂයක් වගේ මේ මේ ඒ ආදර හැඟීම් කියන ඒවා හරි පුළුල් පරාසයකට ඒ වෘක්ෂයේ එක 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 තැන්වල තියෙනවා ඒක විවිධ ස්වරූපයෙන් තියෙනවා ඒ ප්‍රපංචයේ ආදර කියන ප්‍රපංචයේ මම හිතන්නේ හරිම සුන්දරම මේ වගේ තමයි ආදරය තරුණ ආදරය පිළිබඳ හැඟීම ඉතින් මේ 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 සින්දුවම තෝරගන්න එකයි මේක මේ තාමත් මගේ මතකයේ තියෙනවා ඒ කාලේ මගේ ජීවිතේට මේ සින්දුව සම්බන්ධ වෙච්ච හැටි ඒ කාලේ මගේ ජීවිතයට මේ ගීතය සම්බන්ධ වෙච්ච හැටි කියලා ඔහු නවත්තන ඔහුගේ දෙවැනි ගීතයට ගෙන ආපු ਵਿਚාරය. ගීතය විතරද සම්බන්ධුනේ ඔබේ ජීවිතයට ඒ කාලේ? ඒ කියන්නේ ගීතය විතරද සම්බන්ධුනේ ප්‍රේමණීය අත්දැකීමක් ඔය එක්කම ආවේ නැද්ද? තිබිලා එක ගිලිලා ගිහිල්ලා තිබුණා ඉස්කෝලේ යන කාලේ. මේකත් පොඩ්ඩක් කතා කරමු පස්සේ නේද? හැබැයි ඔබ හොඳ මතකයක් අවදි කළා ඒ එවකට පෙම් හසුන් ලියන යුගයක සිහිල් සුලං රැල්ලි දේදුණු පායා පාට වැටෙන ඔබ තව ගීතයක් මතක් කළා ඇවිලිනු උනේ දැන් ඇවිලිනු ගිනි දැන් ඒ නිසා මම කැමති දේදුණු පායත් ගායනා කරන්නේ තනුමි නිසා අපි ළඟ ඉන්නවනේ වටිනා මණිකක් තාම අපි තාම ගත්තේ නැති ඒ නිසා අපි යාට ආරාධනා කරමු සිහිල් සුලං රැල්ලි ගීතයෙන් පොඩි කොටසක් ගයලා පොඩි උත්තේජනයක් දෙන්න වැඩසටහනට ඊට පස්සේ අපි තනුමිට දෙනවා දේදුණු පායා ගයන්න ඉන්දික සිහිල් සුලන් රැල්ලේ පොඩි කොටසක් කියනකොට මචන් මතක් වෙන්නේ මතක් වෙයි දීනේ සිහිල් සුලන් රැල්ලේ ඔබේ සුවඳ මුසුවි සිහිල් සුලන් රැල්ලේ ubi sugandh musuve aadaraye mad sinenu paas labha hagavat dalu selave sehil sulan ralle ubi සුවඳ මුසුවේ හමේ
එහෙම ඇහෙනකොට පියාඹල 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 යන ඈතට ගින් ආපහු හැරිලා එන්න බැරි තැන් මතක් වෙනවා. එනට කාලේ අපිව එහෙම හරවලා ආපහු එවලා තියෙනවා. මාව ඔබ දේදුණු පායා පාට වැටෙනවා. අපි යමු තනුමිගේ හැලේ. ස්තුතියි ඉන්දිකා. ගැයුම මනරම් ඒ වගේම වැයුම එවැනි මහා රසෝගයක් මවනවා ඒ විදිහට වයනකොට පරාය මෙහෙම නොගයා කොහොමද මේ දෙපළත් ඉතා මිහිරට ඔහුගේ කොටසත් ඇයිගේ ගීතයක් ගායනා කළා මේ ගීතය පරාය මම බලනකොට දැක්කා මේ සීනෝටු චිත්‍රපටයේ ශ්‍රියානි අමරසේන මහත්මිය ඉතාම තරුණ කාලේ අය තමයි මේ ගීතය මේ පසුබිමින් ගායනකොට නන්දා ආචාර්ය නන්දාමාලනී අය තමයි රූපමය වශයෙන් පෙනී හිටිනේ දර්ශනේ ඒ ගීතයට ප්‍රතිචාර දක්වන්නේ ජීවවික්‍රම මහත්මයා. ඉතාම කඩවසම් ඉතා ලස්සන රූප සම්පත්තියක් ඔහුගේ ඒ චරිතේ මවලා තිබුණා. ඒ වගේම ඔහුත් එක්ක අම්මයි පුතයි වෙන්න ඕනේ ශාන්තිලේකා මැතිනි අපි මතක් කරන්න ඕනේ. එතුමිය මේ තුන් දෙනා තමයි මේ රූපරාමවල හිටියේ.
මගේ මතකේ අවදි වුණා ඒ ගීතය අහනකොට ඔබ ඉතා හොඳින් ගායනා කළා. ඒකත් වාසනාවක් නේද? හොඳයි අපේ වැඩසටහනේ තුන්වෙනි ගීතය ඉතාම මිහිරි ලස්සන ඉතාම අපි ආදරය කරන ගීතයක් සුනිල් එදිරිසිංහන් ගායනා කරන රුදුරු තුරු වදුලේ ගීතය. ඔබ ඇයි මේ ගීතය අපේ වැඩසටහනේ තුන්වෙනි ගීතය හැටියට ගේන්නේ? මේකේ මේ විශේෂත්වයක් තියෙනවා මොකද මේ අපේ නාට්‍ය වැඩමුළු පැවැත්වුව ඔය ජනකල්ලේ වැඩසටහනේ යටතේ නාට්‍ය වැඩමුළු තරුණයින්ට පාසල් ළමුන්ට ගුරුවරුන්ට ඔය වැඩමුළු පවත්වනකොට මම ඉඳලා හිටලා අහනවා ප්‍රශ්නයක් ලෝකේ මේ සුරක්ෂිතම ආරක්ෂිතම රටවල් පහ කියන්න කියලා. එතකොට බොහෝ අය කියන්නේ ලංකාව ඇතුළු කරනවා. එතකොට මං අහන්නේ ඒගොල්ලන්ගේ අහන ප්‍රශ්නයක් තමයි මේ හරි එහෙමනම් මේ ලස්සන තරුණියකට මේ කොළඹ ඉඳලා මාතරට හරි කොහාට හරි රෑ 12ට යන්න පුළුවන්ද? එහෙම නැත්නම් කොළඹ නුගේගොඩ ඉඳලා පිටකොටුවට පයින් යන්න පුළුවන්ද තරුණියකට කියලා. එතකොට තමයි ප්‍රශ්නය මතුවෙනවා. අතමාරු බෑ. ඒ කියන්නේ එහෙම යන්න බෑනේ අපේ රටේ. මොකද හේතුව? ඒ කියන්නේ මේ මේ එහෙම කවුද එහෙම යන්නේ කියලා අහපුවම ඒගොල්ලෝ ඒ කියනවා මේ ධනිකා උත්තේ දිලා ඉන්න අය යනවා රැට කියලා. ඉතින් මේ දැන් අපි සිංහල බෞද්ධ රටක් හැටියට අපේට අපි හැඳුන්වට අභිමානයක් තිබුණාට කාන්තාවක් සම්බන්ධව අපේ තියෙන සමහර ආකල්ප පිළිබඳව හරි ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් මේ 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 ගීතෙන් කියන්නේ කටු කොහොල් අතරේ තියෙන මලක් මලක් ගැන කියන්නේ. ඒ මල තමයි ඒ අතරේ මේ හැදෙන ස්වරූපයක් ගැන. එතකොට මේ මම මේ මෑතක මේ අවුරුද්දෙම පටන් ගත්තා මේ සමීක්ෂණයක් කාන්තහල් අමාකාර්යංශය එක්ක. ඒකේ කාන්තහල් අමාකාර්යංශයේ ස්ථානභාර නිලධාරී මේ මනෝජ් සමරසේකර මුල් වෙලා අපි මේ 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 අද කාලේ තරුණිය මුණ දෙන ප්‍රශ්න ඒ අමාරු වැටෙන හැටි බාලවරස්කාර දරුවෝ අගතියට පත් වෙන බාලවයස්කාර දරුවෝ ගැන බාලවයස්කාර විවාහ සිද්ධ වෙන හැටි ළම අපයෝජන බාලවයස්කාර දැරියන්ට සිදුවන ලිංගිකාතවර ගැන දවසකට මේ රටේ කාන්තා දූෂණ 10ක් සිද්ධ වෙන දවසකට සටහන් වෙන ඒවා සටහන් නොවන ඒවා තව තියෙනවා මේවා මේ දැන් මේ මේ වගේ පරිසරයක් ඇතුලේ මේ අපි සමාජලාට දැකලා තියෙනවා මේ දුගී පවුල්වල ඉන්නවා සුරූපී තරුණියෝ ඉන්නවා ගෑනු දරුවෝ ඉන්නවා පෝසත් පවුල්වල ඒ වගේ සුරූපී දරුවෝ හිටියට ඒගොල්ලෝ එතන ඉන්නවා නමුත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ ආරක්ෂාව තියෙනවා නමුත් දුගී පවුල්වල අනාරක්ෂිතයි ඒ කියන්නේ උන් වැඩියෙන් වැඩි වේටපත් වුණාම හැඩරුව වැඩි වෙනකොට තවත් අනාරක්ෂිත වෙනවා ඒතර මේ தত্ত্বය මේව පස්සේ මම හිතන්නේ මගේ මේ ගීත අතරේ තව වැඩිපුර කියවෙනවා මේවා පස්සේ මේ අතරේ සමහර කාන්තාවෝ ඉන්නවා තරුණ කාලේ ආදරය කරනවා කෙනෙකුට ආදරය කරලා විවාහ වෙනවා දරුවෝ හම්බ වෙනවා ඊට පස්සේ ප්‍රශ්න ඇති වෙනවා දික්කසාද වෙනවා තව කෙනෙක් ගැන බලාපොරොත්තු වෙලා නැවත විවාහ වෙනවා එරට ආදරය කරලා විවාහ වෙනවා ආයිත් බලාපොරොත්තුකට වෙනවා ඕම මේ ආදරය බලාපොරොත්තුෙන් ඒ අය බලාපොරොත්තු වෙන ආදරයක් අපි මම අම්ම නැතුව ආදරය බලාපොරොත්තු වෙනා වගේම ඒ අය ආදරයක් බලාපොරොත්තු වෙනවා ඒ දුගී පරිසරයේ හැදිලා තම සපවත් ජීවිතයක් ගත කරන්න සතුටුදායක ජීවිතයක් ගත කරන්න අවශ්‍ය වෙන මේ 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 පංගුකාරය හොයනවා නමුත් ඒකේ ඒ එහෙම එහෙම ඉන්නවා මම එහෙම ඉන්න
ඒ තරුණියට මම කියන ගීතයක් මේක මම තෝරාගත් තරුණිය වෙනුවෙන් තෝරාගත් ගීතයක් මේක ඒක ඒ වගේ හැට ජීවිතේ විශ්වවිද්‍යාලයක් වෙනවා ආ වත්පෝසකම් නැවත්පෝසකම් නැතුව අනාරක්ෂිත බවක් තියෙනවා ඒත් ආරක්ෂිතව අභිමානවත් වුන් ජීවත් වෙනවා දරුවෝ රැක ගන්නවා දීනත්වයට පත් වෙන්නේ නැහැ අර ගණිකා බවට පත් වෙන්නේ ඒ මොවිට ළඟ ඇවිල්ලා සමහරලාට නවතිනවා වුන් නමුත් මලක් වගේ සුවඳ විහිදෙනවා ඒ වගේ මවකට සුරූපියකට මම ඒ අය වෙනුවෙන් තෝරාගත්ත ගීතයක් මම මේක හොඳයි ඔබේ ඒ සමීක්ෂණ සටහන් දිහා බලපුවාම දවසකට මේ රටේ ජීවත් වෙන්න හුස්ම ගන්න තමන්ගේ ජීවිතේ අනාරක්ෂිතව බිලි දෙන හුස්ම ගන්න නොහැකිව අඩුම තරමින් 10 දෙනෙක්ගේ සටහන් මේ සටහන් පොත්වල තියෙනවා එහෙම සටහන් පොත්වල නැති අය තව කී දෙනෙක් ඇත්ද ඇයි මෙහෙම වෙන්නේ එහෙම වෙලත් ජීවිතේ සුරක්ෂිතව තමන්ගේ දරුපවුල ආරක්ෂා කරගෙන යුවතියක්ව බිරිඳක්ව ගෘහණියක්ව තමන්ගේ ජීවිතේ සුරක්ෂිතව ඉදිරියට ආපු අය වෙනුවෙන් අද සිනමාවේදී පරාක්‍රම නිරයල්ල ඔවුන්ට උපහාර පිණිස සුනිල් එදිරිසිංහන් ගායනා කරන මේ ගීතය තෝරගන්නවා අපි අද ඒක අහන්නේ ඉන්දික ගහන්නේ අපි හැම ගීතේ Mudumati, Mudumati, Sita Sanasi, Obadasuni.
uduru turu aduri tiyunu katu aduri dilena siu meli ogi jivan suvat dilne ros kusuma mani ros kusuma mani කද්ද පෙරාය මම්මීකට මේ දෙන්නේ කියලා බැලුවේ මෙහෙම රහක් අපිට පුංචි විරාමයක් දෙන්න විරාමයෙන් පස්සේ අපි පොඩි තව වෙනසකුත් එක්ක ඔබ මුණ ගැහෙනවා සිහිනේ කිරේ පස්සේ ඔබත් එක්ක එකතු වෙනවා ඒත් එක්කම විරාමයට යන්න මොහොතකට කලින් මම කිව්වා වගේ පුංචි වෙනසකුත් එක්ක තමයි අපි එකතු වෙන්නේ නැවුම් වෙනසක් අපේ ඊළඟට පරාක්‍රම නිර්යල් මහත්මයා තෝරන ගීතේ ගායනා කරන්න අපි තරුණ ගායන වේදිකාවට තරුණ ගායන ශිල්පියෙකුට නැගියන තරුවකට අපි ආරාධනා කළා සමන්ත පෙරේර මහත්මයාගේ ආදරණීය පුතා නිරුපදී තිශාක්‍ය පෙරේරා ආයිබෝ නිරුපදී ඔව් ඊළඟට මේ තෝරන ගීතයත් පොඩ්ඩක් වෙනස් ගීතයක් ඔබතුමා අපේ ටිම්රාන් තමයි මේ ගීතේ ලියන්නේ කියන්නේ කවියෙක් ඉතාම ජනප්‍රිය දක්ෂ තරුණ කවියෙක් ටිම්රාන් ලියපු මේ පදවැල කවිවැල ගීතයක් බවට පත් වෙනවා සාදර බණ්ඩාර කියන තරුණ ඒ වගේම හැකියාවන්ගෙන් පරිපූර්ණ වෙච්ච ගායන ශිල්පියාගේ හඬින් පොඩ්ඩි අපි හැමෝම දන්නවා ඇයි ඔබ මේ ගීතය ඇත්තටම ඇයි වැඩසටහනට ගෙනාවේ දරුවන්ගෙන් දෙමව්පියන්ට වෙන අගති මේ කියන අසාධාරණකම් ගන්න කියවන්නේ ආ ඒක आदरे එතකොට පුතා බිරිඳට සලකනවාට අම්මා කැමෙන පොඩි ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඔහොම රණ්ඩු ඇති වෙලා අම්මා යනවා ධර්මඩුවේ ඇඳ අරගෙන ධර්මඩුවට ගිහලා ධර්මඩුවේ ඉන්නවා. එඳලා පිනි බාලා රම් වෙලා අම්මා අසනීප වෙනවා. ඊට පස්සේ මෙයා පුතයි ලේලි අසරණ වෙනවා. මොකද්ද කරන්නේ? ඒගොල්ලන්ට යන්න තැනකුත් නැහැ. වෙන ගෙදරකුත් නැහැ. මෙතන තමයි ඉන්න ඕනේ. අම්මා එක්ක ඉන්නත් ඕනේ. අම්මා එන්නෙත් නැහැ දැන් ඇතුළට. ධර්මඩුවේ ඉන්නවා. අන්තිමට ප්‍රචාරය වෙන්නේ මොකද්ද? මාධ්‍යවල හා යන්න පුතයි ලේලි සලකන්නේ නැති දරුබඩුවට ගිහිල්ලා දීවත් වෙනවා අසනීප වෙලා කියලා. ඉතින් මේ වරුණෝගේ සිද්ධිත් තියෙනවා. ඉතින් හැම වෙලාවෙම අපි හැමෝම සර්ව මේ සාධාරණව එහෙම ජීවත් වෙන්නේ. ඔක දෙගොල්ලම අතරේ දෙමෝපියෝ අතරෙත් තියෙනවා දරුවෝ අතරෙත් තියෙනවා කලුස්තු චරිත සාධාරණ තියෙනවා. එහෙම තියෙනවා. ඉතින් මේ 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 ගීතේ කියන්නේ හේතුවත් අර ඉස්සෙල්ලා මං කිව්වා වගේ මේ මේ සමාජ අපේ දැන් ඔය මම තිරිකුණාම මේ 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 අම්පාරේ ජනකල්ලේ වැඩතරාන තියෙද්දී අම්පාරේ ස්පිරිතාලේ වැඩතරානට සහභාගී වෙන්න ලැබුණා. එතන මේ හිටපු මේ වෛද්‍යවරියක් ඒ වැඩතරානේදී කිව්වා දැරියක් ගැන අවුරුදු 8ක දී වැඩවියට පත්තුණු දැරියක් අම්ම කෙනෙක් වෙනවා. හරිද? ඒ අම්මවල් තැන ඉන්නවා. අපි ගියා බලන්න. ගියාම අම්මවරුටක අම්ම කෙනෙක්. එතකොට එයා හිතන්නේ එයාට හම්බෙච්චි දියණියක් හම්බෙලා ඉන්නවා. ඒ සහෝදරියක් කියලා. හා එයා තාම සෙල්ලම් කරනවා. ඒත් ඒ වගේ දේවල් ආන්න දකින්න ලැබෙනකොට හරිද? එතකොට දැන් අමේ අම්මයි තාත්තයි නංගි අම්මයි අම්මයි තාත්තයි නංගි අයියයි පෞලක ජීවත් වෙනවා. ඒත් ඒ පැත්තම කතන්දරයක්. අම්මා පිටරට යනවා. ගිහිල්ලා වෙන විවාහයක් කරගෙන එන්නේ නැතුව ඉන්නවා. තාත්තා පැල් රකින්න යනවා. තාත්තා පැල් රකින්න රැට හැමදාම යනවා. එතකොට දුවයි පුතයි අයියයි නංගි ගෙදර ඉන්නවා. නැවත ඉස්කෝලේදී නංගි කලන්තේ හැදිලා වැටෙනවා.
තර මේ 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 අයියා නංගි දෙන්න හරි දක්ෂයි ඉගෙන ගන්න. ඉගෙනන්න හරිම වැඩි ලකුණු පන්ති වල ගන්න බලාපොරොත්තු තිබිය හැකි දරුව දෙන්නෙක්. කලන්දේ දිල වටනාම ඉස්පිරිතාලේ අරන් යනවා. ටෙස්ට් කරාම අහු වෙනවා. එයා ගැබිනියක්. ගැබිනියක් කියලා. ඊට පස්සේ හොයාගෙන වෙනනම් කවුද මේකට හේතුව කියලා කවුද මේකට වගකීම්ත්ත කියවන ළමයා කියන්නේ නැහැ. පස්සේ පොලිසියට බාර දෙනවා. ඒ වෙච්ච මොහොතේ ඉඳන් මුළු ඉස්කෝලේම ප්‍රජාව එච්චර කල්න හොඳට සලකපු ප්‍රජාවම විරුද්ධ වෙනවා එයාට. මෙයා හොඳ ළමෙක් නෙමෙයි කියලා. ඊට පස්සේ අන්තිමට පොලිසිය ඇවිල්ලා අහනකොට කියනවා සහෝදරයා. ඊට පස්සේ මොකද වෙන්නේ? සහෝදරයා මේ ගෑනු දරුවා ගන්න පරිවාසයට සහෝදරයා රිමාන්ඩ් කරනවා. උසාවියට ගෙනාවට පස්සේ උසාවියෙන් දින දාලා තවත් 14කට යනවා. තවත් තාත්තර මොකද වෙන්නේ? තාත්තට කවුරුත් නැහැ. තාත්තා උසාවියේ ගාව අඬනවා මට එක්කෙනෙක් හරි දෙන්න මා ගාවට. මට දරුවෙක් ඕන කියලා. එතකොට අන්තිමට මොකද වෙන්නේ? මේ තාත්තා ගෙන තියා ගන්නවා ගේ ඇතුළට ගිහිල්ලා. දැන් මේ දරුවෝ මේ ගැහැණු දරුවෝ අර මම ඉස්සෙල්ලා කිව්වා අවුරුදු 8 කොහොමද සමාජයට මූණ දෙන්නේ? සමාජයට ආවට පස්සේ අපි කියමු කසාදයක් බැඳලා ආවත් ඊට දරිද්‍රතාවය කිසිම සැලකීමක් නැති තත්ත්වයක් උඩ මමක් වුණත් ඊට අපවාදයට ලක්කමෙන් ජීවත් වෙන්න වෙනවා කුතන හරි දැනගත්ත එහෙම වෙනවා මේ මේ වගේ මමක් ගැන කියන කතාවක් මේ දැන් ගංගොල ඉඳලා ස්පා වලට එනෝනේ තරුණයෝ රුපියල් 5000 දවසකට පඩි වේපත්තරේ දෙනවා හරි ඊට මේ ආදරය අහිම වෙච්ච මේ සුපිරි ගණිකාවන් ඉන්නවා ඕන් හිතනවා දැන් කෙනෙකුට ආදරය කරනවා ආදරය කළා එයා ඒ ආදරවන්තයා දාලා ගියාට පස්සේ අවුරුද්දක් තිස්සේ දුක් විඳිනවා ඒ ආදරය ගැන හිතමින් තව එක්කෙනෙක් යාළු වෙනවා එයා ටික කාලයක් ඉඳලා දාලා ගියාට පස්සේ තව අවුරුද්දක් තුනක් එයා හිතන මොකටද මේ ආදරය ඊට පස්සේ උනා ගණිකාවක් කරන මේ ගමෙන් ආපු තරුණියෝ ඊට පස්සේ ඔන්න දැන් එයා වෙනමම වැඩපිළිවෙලක් යොදා ගන්නවා පිටරටවල වල ඉන්න අය ඒ කියන්නේ ප්‍රචාරයක් දීලා සමාජ මාධ්‍ය දාලා ආරාමයක් දීලා පිටරට ඇඩ්වාන්ස් කියනවා මාසයක් ඒ පිටරටියෝ එක්ක ඉන්න රුපියල් ලක්ෂ 15යි ඇඩ්වාන්ස් වෙන ලක්ෂ 8ක් ඔහොම අවුරුද්දක් හිටියාම සෑහනකල් ජීවත් වෙන්න පුළුවන් තොට ආදරේ ගැන ප්‍රශ්නෙකුත් නැහැ මට ආදරවන්තයෙක් තාව කාලෙක ඉන්නවා ඕනෝක තමයි ඊට පස්සේ එන්න මේ තර්කය සමාජ කාරණාව එන්නේ ඉතින් මේක මේ වගේ කියන්නේ මේ ගීතයට තමරු කැමති නැහැ ඇත්තටම ආ කියන්නේ මේ ගීතයක තියෙන ඕන සම්මත ලක්ෂණ නොතගහරපු ගීතයක් වචනවල සුමට බවක් නැහැ වචන ගැළපීමේ සුමට බවකුත් නැහැ රිද්මයක් ඇරෙන්න තාලයක් අල්ලන්න තැනකුත් නැහැ ඈ නමුත් ඒකම තමයි මේ ගීතයේ තියෙන විශේෂත්වය මේකේ අනිත් එක නිර්මාණකරුවා කියන ඛේදනීය පුවත කියන්න මේක තමයි මේක ඇරෙන්න වෙන විදියකුත් නැහැ මේ විදිය ඇරෙන්න ඈ එතන මේ දැන් මේකේ දෙනවා දැන් අද කාලේ වචන පාවිච්චි කරනවා ඉල්ලනවාද ගේම දැන් මේ තව විදියට කිව්වොත් අද කාලේ කොල්ලෙක් මල පැනලා නංගිට බයිනව නෙමෙයි අම්මා ගැන කියලා. එතකොට මේක මේ ජන කවියකුත් මතක් වෙනවා. මල්ලියවම නොකරන්න අපේ අම්මාට දෙතනේ කිරි දුන්නෙත් අපි දෙන්නාට තියෙන දෙයක් දෙන්නෙත් අප දෙන්නාට බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට. ඒකේ මේ වර්තමාන ජන ගීය කියලා. මේක මම දැනගෙන හිටියේ නෑ මහේෂ් මේක මේ කවියකින් ගත්තයි කියලා. එහෙමනම් ඒක ජන ගීයේ මේම එකක්. ඊත් ඒ කියන්නේ මේකේ තියෙන මේකේ යථාර්ථ ගවේෂී ගුණය තියෙනවා. මේක අපි කියමු ටිප් ඔෆ් ද ඇස් මතුපිට පේන දෙයට වැඩිය කෙලිම දුව අම්මට බනින්නේ ගණිකාවක් වීම පිළිබඳව. නමුත් ඒකේ හේතුව ඇය සලකන්නේ නැහැ. නමුත් හේතුව අයියා දන්නවා. ඒකයි අයියා එහෙම බනින්නේ නේ. ඒකෝර දැන් මේ යථාර්ථ ගවේෂී බව ඒ ගීතේ තියෙනවා. මේ ඒකින් අනිත් එක මේකේ යෙදුම් සමහර ඒවා දැන් බලන්න මේ මන්ද කියලා ඉවර වෙලා ඒක චුට්ට කතා කරන්න හොඳයි කියලා මට. එහෙනම් ගීතය අහමු. අහමු. මේ ගීතය ගායනා කරන එක කිසියම් ආකාරයක අභියෝගයක්. නමුත් ඒ අභියෝගය ඒ විදිහටම නොපැකිලිම නොපසුබටව බාරගත්ත
තිශාක්‍ය පෙරේරා නිරුපති අපි ආරාධනා කරන ගායනා අඩුවක් නැහැ. තාම විශිෂ්ට විදිහට ගායනා කළා. ඉතාම විශිෂ්ටයි. මම හිතනවා මේ ඔක්කොම ඒකමතික වේ කනුමත කරනවා. මේ ඉන්නේ ඔක්කොම සංගීතවේදියෝ සංගීතඥයෝ.
ඉතාම මිහිරට සහ ඒ ගීතයේ තිබුණු ඒ බරසාර ඒ විදිහටම දැනෙන්න ගායනා කළා. මම ඔබට දවස් දෙකකට කලින් කිව්වේ. එතකොට මීට කලින් මේ ගීතේ ගායනා කළා තිබුණාද? නෑ. නෑ. ගායනා කළා තිබුණේ. නෑ. ගෙදරදී බලාගත්තා. ඔව් කිව්ව දවසේ මහේසංග කිව්ව දවසේ තාත්තා මට කිව්වා එවිලේ මං හිටියා එවිලේ. ඊට පස්සේ කතා කළා. මම ඊට පස්සේ බැලුවා YouTube search කරලා බලලා පොඩ්ඩක් ඊට පස්සේ මට පොඩි අමාරු සින්දුවක්. මම ඉතින් දෙතුන් සැරයක් බලාගත්තා. අවුලන්නේ ෆිට් කිව්වා. ඉතා හොඳින් ගායනා කර දැස තෙමෙන විදිහට ඔබ ගායනා කළා. මොකද ඒ ගීතයේ තිබුණු හැඟීම් මාලාව හරියට ස්මරණය වෙනකොට දැස තෙමුනේ නැත්තම් තමයි ප්‍රශ්නේ. කතන්දර එපා වැඳපන් අම්මාට. අම්මාට. ඒ නිසා තමා පෝෂණය කළ මව චරිත සහතික දෙන්න යන්න එපා. උඹ මෙලොවට බිහි කරපු එක පමණක්ම ඇති ඇයට ජීවිතයේ ඇති තාක්කල් දෙපා නමද වඳින්න. ඒ චරිත සහතික දෙන්න යන හිතන්න අනුන්ට චරිත සහතික ලියනකොට තමන් තමන්ගේ චරිත සහතිකේ ලියන්න පුළුවන් නම් හරියට අවංකව හරියට ලියලා බලන්න භාගයක් ලියනකොට ලියන එක නවත්තනවා. එහෙම නේද? मेके विशेषत्व तमए मे दें मेक कियने दें कांतावे तत्व पत्ला हेम विनकूट मेके तीन मे मे बक्मा कोल बिजु पुपुरदाक मे अवृदू कटे विंडी मेक सिद्धवे मेके मे कथाकरा मेक मे विरुद्धवे अम्म विरुद्ध अम्म भाई मे ज्ञानी आत्मा एक सामान्य इसलाम कांताव के चरते पिटिबंधव क्या तुंगण सिप कड़ीम पिटिबंधव अभियोग टिप ऑफ द आइसबर्ग नम तपी कवदिता मे आइसबर्ग के यटकोट अरे विशाल विशाल नोपेन देटवाड़ी එතකොට මේ දැන් තිස්සබේසේකර අපේ මේ බොහොම මේ දක්ෂ තිරනාටක රචකයා අපිට මේ තිරනාටක ගැන කරු උගන්වන වෙ මොතක කිව්ව උදාහරණයක් මට මතක් වෙනවා. ඔහු කාර් එකේ යනකොට කාසල් ස්ට්‍රීට් එකේ ඔය කාන්තාරෝහල ළඟින් පහු කරගෙන කනත්ත පැත්තට යනකොට දකිනවා මේ මිනිහෙක් තනියෙන් තරුණයෙක් कुंडे अवल कर शर्टे उठी दाल सर पुदे दागत मनु से अड्डी देख के भीतर मिनी पेटिया कुसान अनत वेकिंग कंपनी पत्ते मेक निमित्त टिप्पे अभी दाने ने मे मनुष्य खाऊद मे मनुष्य ये दारू एक नंग मिनी पेटिया तुले इन्ने हाँ ये दारुआ गे अम्मा अत्र संबंधता है मुखद कुहमद मेक उने अम्मट मुखलाद ओको होयागन 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 ऐन को अर ऐस बे विशाल कोट आगत ईग तेन समाज आर्थिक देशपालन पौद्गलिक हेतु कारण उड कतंदरे यथार्थे अभी पेन अरे मेन मेक होयागन कतम निर्माण करूगे तेन विशेषत्व मोह एक होयागन तेन एक मे तेन मेक मे मे डैंग समारे डैंग तने कड़ा विच विचिकर पत्नी भी ना पत्नी एम कन्नगी एम करा गर्वा मुलू मे 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 सोली पुरेम गिनीगण तो मे 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 वने पारण्य वन पल विसवी ना वने मे 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 दंग्यंग गील तने गड्ल विकर पम्मे प्रश्नेंगिनी पम्मे अनेक ने करण तू अम्म बेनला वेडकने अने तवे हा मुद्रोकर वेडे अरे मे बुदे तुले हा मुद्रो प्रश्न मे 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 समाज अदंडने बुदे तुले मेक दम मे अम्म तिंट तहुन इक देखला मुचलिंद नागराज मुदुगे तुले अंबलते मुचलिंद ऐ कांदुल अंबलते कैन मे अजीवी मे रूपे चट ओ वितन वगैन ये रूपक संकल्प एक आर मे इमेजिनेशन किला कैन एक आर प्रबल है एक वटिन्न मे गीते
හොඳයි ඔබේ ගීතයට ඉතාම හොඳ අර්ථ විචාරයක් දුන්නේ. අපේ ඊළඟ ගීතය මේ වර්තමානයේ අපිට නිතර ඇහෙන ගීතයක්. ආචාර්ය වික්ටර් රත්නායකයන් සහ මේ සංක දිනෙත් මේ දෙපළ ගායනා කරන සංක දිනෙත් ගීයේ සංගීතවත් කරපු නව පරම්පරාව නිතරම මුමුණන ගීතයක්. මේ ගීතයට ඇයි ආදරේ කරන්නේ? मे महेश हरि लुकु दर्शन तेन गीत अपने पेउनट मे मे जनुनट इकान प्रेम विप्रलंबे तंग विराव वगे कूड एक लियवे कक्वागे धनुनट हिंग हागे देख मे गीते अतर एक हरि प्रबल तिंग नवत्त बे මේ ප්‍රේමය කියන එක දැන් අපි වම මේ දැන් දැන් ඒ කියන්නේ මේ දැන් පෙම්වතුන් අතරේ සම්බන්ධතාව තියෙනවා අමු සැමිය අතරේ විවාහ සම්බන්ධතාවය තියෙනවා ගුරුවරු ගෝලියෝ අතරේ සම්බන්ධතාවය තියෙනවා යාළුවෝ අතරේ සම්බන්ධතාවය තියෙනවා එහෙම තියෙනවනේ එතකොට මේ බැඳීම් නැති වෙලා යන මොහොතක मुत गया हितान पर प्रेम के मेक लघुकर बे आप हितान दरुण्य प्रेम संबंधता व्याख्यान बुद्धागम अणु बुद्ध धर्म मे उपादान आस्वाद जनक अवस्था आदर स्थिर के लिए हितागन एक दडीव ग्रहण हाँ ඒ ආදරය දැඩිව ගන්න මේක මේ මේක ආදරය කියන එක ස්ථිරයි කියලා හිතන එකම මුලාව. ඒකම වෙන්නේ නැහැ. එතකොට මම එහෙම ඔබ එහෙම කොහොමද එකපාර කියන්නේ? මම ඊටත් ටිකක් කියලා ඒක කියන්නේ. නෑ මට දැන් ඒක නිවැරදි කරගෙන යන්න ඕනේ. නෑ. හැබැයි ඔබ කොහොමද කියන්නේ එහෙම දැඩි ලෙස බැඳීමම මුලාවක් කියලා? නෑ ඒක ඒකේ මම කියන්නේ යන්නේ මේ මහේෂ් දැන් ඒකේ ගිහිල්ලා ඒ දැන් අපි කිමු දැන් තනියක් දැන් හමු වෙනවා. ආදරය කරන්න පටන් ගන්නවා. ඔය ආදරේ උඩ තර පොඩි සුන්දර ගැටුම් තියෙනවා තරම මේ ගිහිල්ලා අන්තිමට මේක යනවා මෙසේජ් ගහ ගන්නවා. එතනින් ගියාම මේ හම්බ වෙනවා. චිත්‍රපටි බලන්න යනවා වෙන්න පුළුවන්. ඔබ නිදාසේ ඇතිරිනවා ඔක්කොම තියෙනවා. මේ එකිනෙකා පොරොන්දු ඇති කර ගන්නවා. මේක ප්‍රහර්ෂයට යනවා. प्रहर्ष कोतन प्रहर्ष एक दीर्घ कालीन एक इवर किसी हम तनक एक हर नाट्य क्लाइमैक्स इतनी आट प्रहर्ष अति तवदे सिद्धवे नो एक सिद्धवे एक स्वाभाविक इतना समार विटे प्रहर्ष प्रतिपाल मुखद तरुणी गैप गनीम वेड बोलवा विवाह वेड बोलवा හරි එතකොට දැන් මේ 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 දැන් අපි කියමු දැන් අපි නිතරම පත්‍රය වල දකිනවා දැන් තව එක සිද්ධියක් මේ දැන් ටික කාලයකට ඉඳලා අපි දැක්ක මාස ගානකට කලින් තරුණියක් අවුරුදු 15ක තරුණිය දරුවෙක් ප්‍රතිවද කරනවා ගැප් ගැන තාත්තා අවුරුදු 14යි වයස එයා දරුවව වලලනවා හා පණ පිටින් වලලනවා इट पास यानोगा मेहट विरुद्ध अम्मट विरुद्ध लुकू प्रार यानवा सामज दलावल पात्र वल अरे मे यानवा यथार्थ मुखद के होना अर क्यू वगे टिप ऐसबर्ग मे गण पीतुना एक मे अतिट वेन देवल एक बोलवा इट पास अभी ओ दुट द එතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ ඔන්න අපි විවාහයක් කරගන්නවා කියලා හිතමුකෝ දෙන්නේ විවාහයක් කරගත්තට ප්‍රශ්න ඇති වෙනවා අර දරුවෙක් උපදින කියන අර ප්‍රශ්න ඇති වෙනවා රැකියාවක් ඕනේ එකතු වෙනවා නම් දෙන්න ජීවත් වෙන්න ඕන නම් රැකියාවක් ඕන කරනවා ඉන්න තැනක් ඕන කරනවා මුදල් ඕන කරනවා තව මේ තවයිගේ සහයෝගය ඕන කරනවා එහෙම නැති වෙනකොට මෙතන ප්‍රශ්නයක් හරිද ඊට පස්සේ දැන් ඒක එතන ආදරේ නැහැ නේද දැන් එතකොට ඒ ඡය වෙලා යනවා ප්‍රහර්ෂයෙන් පස්සේ වෙනස් වෙනවා විවාහයේදී ඔන්න ඊට පස්සේ වගකීම් වෙනවා දරුවා හැදුවට පස්සේ ගෙදරක ජීවත් වෙන්න ඕනේ මිල මුදල් යනවා හැමද කන්න ඕනේ දෙමව්පිය බලා ගන්න ඕනේ ඒ ප්‍රශ්න එනවා ඉතින් දැන් මේ මෙතනදී ඇති වෙනවා
ඒකාකාරී බවක් ඇති වෙනවා මේක වෙනස් වෙන්න නම් වෙන මේකත් අවබෝධ කරගෙන මේ දෙපාර්ශවයම කිසියම් මේ සම්මුතියක ඉන්න ඕනේ එහෙම නැත්නම් ෂෙයා කරගන්න ඕනේ බෙදා හදා ගන්න ඕනේ දුක සතුට බෙදා හදා ගැනීම ක්‍රමවේදයක් හදා ගන්න වෙනවා අලුත් කරගන්න විදි මොනවද ඒකේ තව ප්‍රහර්ෂයන් එකේ හදා ගන්න කොහොමද ඒක හිතා ගන්න වෙනවනේ එතකොට දැන් ඊට පස්සේ දැන් ආදීනමයි එහෙම වුණාම ප්‍රහර්ෂයට පස්සේ ඒකේ කියන්නේ එතන ආදීනව අපිට දැනෙන්න පටන් ගන්නවා ආදරේක රූප කාලට වඩා වෙනස් තත්වයක් එතන හැදෙනවා මේ වෙනස් ප්‍රශ්න ඇති වෙනවා හැම දෙයක්ම අවබෝධයෙන් යුක්තව දෙදෙනාම මේවා කරගන්න වෙනවා ඊට පස්සේ එහෙම බැරි වෙනකොට දෙන්න අතර ගැටීම් ඇති වෙනවා ඒ ගැටීම් මේ දෙපාර්ශවයේම ගැටීමෙන් තොරව ආදරයකින්ම ආදරය මුල් කරගෙනම මේක ඉවර කරගන්න පුළුවන් නම් ගැටෙන්නේ නැතුව එහෙම අත්තරින්න කොහොමද ඒක බුද්ධිය තියෙන්න ඕනනේ අන්නේ බුද්ධිය කොහොමද මේ සමාජය තුළ ඇති කරන්නේ අර දරුවොත් අතරමං නොකර ඒකට මොකද වැඩි සිංහයක් තියෙන්න ඕනේ ඒක ඕනනේ නිස්සාරණේ නේ ඒතකොට මේ අත්තරීම කියන එක මේක සතුටින් කොහොමද මේක මේ ප්‍රශ්නෙකින් විදෙන්නේ ඒ කියන්නේ ආදර සම්බන්ධතාවලද හිතන්න ඕනේ දැන් තමයි මේ ආදරය ප්‍රේම සම්ප්‍රේමය කියන එක මේ ස්ථිරතර දෙයක් නෙමෙයි මේ ලෝකේ ආරම්භයේ ඉඳලා මේ පොන් දක්වාම භෞතික දේවල් වෙනස් වෙනවා වෙනස් වුණේ නැත්නම් වෙනස් වීම විතරයි නේ එතන මනුෂ්‍ය ඇඟීම් හැම දෙයක්ම වෙනස් වෙනවා මේ මොහොතේ වෙනස් වෙනවා ඒතර මේක නු ගුරුගෝල සෙනෙහස ඒ වගේ තේමයි හා දරු වෙනසත් එහෙමයි ඔක්කොම එහෙමයි දැන් ගුරුවරෙක් ගෝලෙක් හදනවා හරි ඒ ගෝලේ හරි දක්ෂයි කුසලතා පූර්ණයි දක්ෂයි මේ ගුරුවරයා මේගොල්ලන්ට හරි ලොකු සෙනෙහසක් දක්වනවා ආදරයක් දක්වනවා මේ සෙනෙහසින්ද ගුරුවරයා ඇතුලේ ගෝලයා කියන විශ්වාසය උදු ගොඩනගෙනවා ඔම කාලයක් යනකොට ගෝලයා මේක ඇතුලේ දැන් ගුරුවරයායි ගෝලයායි අතරේ දැන් මේ ඉන්නකොට මේ ඒකාකාරී බවක් එනවනේ අන්න මේ දැන් ඒකේ ප්‍රාචය ඉවර වෙලා නොදැනීම කාලයක් යනකොට ඉවර වෙලා මේක දැන් මේක එක තැන මේක පල් වෙන ගතියක් එනවා එතකොට ගෝලයා මොකද කරන්නේ ඊට වැඩිය දේවල් කරන්න පටන් ගන්නවා තමුන් වැඩි තමයිට හොරකම් කරනවා බොරු කරනවා ගෝලයට එතකොට ගුරුවරයාට එතකොට ගුරුවරයා දැනගන්න මේ හොරකම් කරනවා මට බොරු කියන ඔක්කොම කියනවා නම් මේක හදා ගන්න ඕනේ chance එක දෙනවා හරිද එම හැදෙන්නේ නැහැ. නමුත් ඒ ආදරේ සෙනෙහස නැති වෙලා නැහැ. විශ්වාසය නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ කතාද ජෝඩුවක් උඩත් එහෙමයි. සමාහල්ලාට සැමියා වෙන ගෑනු හොයාගෙන යනකොට යනවා කියලා ආරංචි වුණාම බිරිඳ තුල විශ්වාසය නැතුව යනවා. නමුත් ආදරේ තියෙනවා. ඒක රැකගන්න මාර ෆයිට් එකක් දෙනවා. නේද? මේකත් එහෙමයි. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ? ඒක බැරි මතන විශ්වාසයෙන් නැතිලා ආදරෙත් නැති වුණාම අන්න අත්හැරීම. අත්හැරෙන එක දුකයි තමයි. නමුත් එතනදී කොහොමද උපේක්ෂා සාගත වෙන්නේ? ඒක තමයි මේ අත්හැරීමේ ජයග්‍රහණය. ඉතින් යන අතින් ගන්නලා. ඒක නවත්තන්න බෑ. ඔබ එහෙම යම් යම් මට කෙටියෙන් කියන්න. ඔබ එහෙම ඔබේ ජීවිතේ එහෙම ඉතින් යන අය අතින් අල්ලලා නවත්තන්න උත්සාහ කරලා තියෙනවද? අපෝ වෙලා තියෙනවා. එහෙමද? පුද්ගලයෝ මිත්‍රයෝ. ඊට වඩා ලොකු බැඳීමක් නැද්ද? ප්‍රේමණීය බැඳීමක්. ශුංගාරය සහ ඒ ආදරේ ප්‍රේමයේ වෙනුවෙන් බැඳුණු බැඳීම් නැද්ද? ඔබ අතහැරලා යනකොට අතින් අල්ලලා නවත්තන්න හදපු දේවල්. එහෙම දේවල් නැහැ. නැහැ. කොහොමද බැඳတာ පස්සේ ඔක්කොම නතර වුණා? බැඳတာ පස්සේ කොහොමද කරන්නේ? මං කිව්වේ නෙමෙයි. බඳින කලින් මං කිව්වේ මම මං කිව්වේ විවාහයට පෙර එහෙම තිබුණා. නැහැ. ඒ අවස්ථාවක් තිබුණේ නැහැ. අර ත්‍රිකුණාමලයේ ගිහිල්ලා හස දිහා බලාගෙන ප්‍රේම ගීතම මුණනකොට තරු ගයනකොට එහෙම තිබුණේ නැද්ද? නැහැ, ඒක උරේ තිබුණේ නැහැ. බොරු කියනවනේ මම පිටි උරු කියන්න ඕනේ නැහැ නේ. එහෙම තිබුණේ නැහැ. ඒ වෙයි මොකද ඒක මේ නැහැ හැංගීමක් විතරයි. ඊට පස්සේ දැන් මට තිබුණනේ ජීවිතේ ඊට වැඩිය දේවල්. මේ කියන්නේ මේ නිර්මාණ කලාවට ආවම නිර්මාණය කරනකොට චිත්‍රපටය හදනකොට අරේ මේ මට ලොකු වැඩ. මගේ ආසාව මගේ මම ඇත්තටම කිව්වොත් මම හැබැයිම විවාහ වෙලා ඉන්න කලාව එක්ක පරිපූර්ණව. ඒතකොට ඒක තාමත් එහෙමයි. ඒතර ඒ කාලය තුළ නොඑක අය හම්බ වෙනවා. ඒක හරි. නමුත් එහෙම බැඳීම එහෙම තිබුණා. ළඟින් තියාගන්න උත්සාහ කළේ නැහැ. නැහැ.
ඕනේ නම් අතරින්න පුළුවන් අතරේ යන්න විදිහ බලන්න පුළුවන් මම එහෙම කරලා තියෙනවා දැන් මේ මේ මත්තරීම් කරලා තියෙන මොහොතක් මම දැන් සඳකට දරා ගන්නට බෑ ඉතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ ඉතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ තරුවක කතාවේ මිදී ගිය මතකයේ සැමරුම් හිතේ ගැඹුරු මතන තියාගෙන ආදරේ ඉකිබිඳුම් ඇසුණා මලා නික ඇස් හිරා වෙන්නේ නෑ ඉතින් යන අය අතින් අල්ලා නවතන්නට බෑ ඉතින් යන අය ඇත්තටම ඔබේ නාදේ තාර්තාවය ඒ පරාසය ඔබේ වාසනාවට ඔබට හම්බෙච්ච දෙයක් ඉතාම මිහිරට ගායනා කළා අපි ඔබ ගායන වෙලාවේ අපි ඉන්නේ ගීතේ ඒකේ මිහිරේ ඔබ තෝරනවා ඉතාමත්ම අපි ආදරය කරන හොඳින් අසා ඇති රා හොඳට දැනෙච්ච ගීතයක් නින්දනේන රාත්‍රී එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගායනා කරන හින්දි තනුවක් වෙනුවෙන් අජන්තා රණසිංහයන් පද ගලපපු ගීතයක් මේක මම තෝරන්නේ මේ මගේ
ජීවිතේ නිර්මාණ ජීවිතේ මගේ හිතවත්ම මිත්‍රයා වෙනුවෙන් එච්චේ වෙනුවෙන් එච්චේ පෙරලා වෙනුවෙන් ඕ ඕ මේ අපි 1974 රංග ශිල්ප ශාලිකාවේ එකට ශිල්පය හැදෑරුවා මම වීදි නාට්‍ය කරනකොට අපි එකට හිටියා එකට කෑව බිව්වා ආ එතකොට සෙක්කුව කරනකොට එච්චේත් එක්ක මම කරේ එච්චේගේ සින්දු ඒ කියන්නේ පළවෙනි මතාවට එච්චේ තනු නිර්මාණය කරා මං ලියපු මම සෙක්කුවේ ගීතවලට එතකොට මම දැන් ඒක දිගට මේ සම්බන්ධතාවය තිබුණා එතකොට ඒ කොච්චරද මේ සම්බන්ධතාවය දැඩි වුණා නැ කිව්වොත් පංගොක් කියලාට අපි තරහ වෙනවා තමයිලාට අවුරුද්දක් විතර කතා නොකරත් ඉන්න. එහෙමද? දැන් උදාහරණයක් විදියට අපි තරහා වෙලා ඉඳලා ගැලීලියෝ 1983 මම රූපවාහිනියෙන් දෙද්දි කරද්දි මම ගිහලා එච්චේට කතා කරා එච්චේ උඹ තමයි ගැලීලියෝ රෝල් එක කරන්නේ කියලා. එච්චේ ආවා ඔක්කොම අතහැරලා. ඊට පස්සේ අනු ගණන් වල වරෙන්තු කරද්දි මේ එතකොටත් අපි තරහා වෙලා හිටියේ මම තරහල මේ පොඩි දේවල් වලට මේ සමහිත මේ මේ මේකේ වචනයක් නිසා එහෙම නැත්තම් කිව්ව දෙයක් ඉඳා මොකක් හරි එක්ක කිව්ව දෙයක් නොකරපු ඉඳා ඔන්න ඔයගේ දේවල් උඩ එච්චේ මට ඇවිල්ලා කතා කරා වරෙන්තු නාට්‍ය ඒ කියන්නේ මේ ඩාරියෝ ෆෝගේ ඇක්සිඩෙන්ටල් ඩෙත් ඔෆ් ඇන් ඇනාකිස්ට් කියන නාට්‍ය එච්චේ පරිවර්තනය කරලා මට ඇවිල්ලා කිව්වා අපි දෙන්නම මේක සම අධ්‍යක්ෂණය කරමු කියලා මම ඒකේ රංගපානෝ මියුසික් කරනවා උඹ වරෙන්. එතකොට මම හිටියේ මේ 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 අපි ටීවීටි ආයතනේ මේ ඊටාම මේ 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 කියන්නේ අවිවේකී කාලයක නමුත් මම ඒක සහභාගී වුණා. ඊට පස්සේ ජනකර්ලිය අපි දෙන්නම ආරම්භ කළා. මේ මේ කාලේ මේ මේ එච්චේ ඉඳලා හිටලා සින්දු කියනවා. දැන් සමහර වෙලාවල ජනකර්ලියේ ශිල්පීන් එක එකතු වෙලා හවතට සින්දු කියද්දි එච්ච නිතරම කිව්ව සින්දුවක් මේක. මට මතකයි මේ ඔය ජනකර්ලිය පටන් ගන්න කලින් එච්චේට අකරතැබ්බයක් වෙනවා. එච්චේට නෙමෙයි ඇත්තටම අකරතැබ්බ වෙන්නේ මේ ජනක් ප්‍රේමලාල්ට. දැන් මේ නුඹ විතරක් තලෙල්ලුයි නාට්‍ය එච්චේ ජනක් ප්‍රේමලාල් සුදත් දේවප්‍රිය සරත්තුර කියලා ඒගොල්ලෝ රඟපානවා. පොළොන්නරුවේ ගිහිල්ලා නාට්‍ය රඟපාන්න කට්ටිය යනවා පරක්‍රම සමුද්‍රේ නාන්න. ගියාම සුදත් දේවප්‍රිය ගිලෙනවා වතුරේ වලක වැටිලා වතුර යට තියෙන ගිල්නාම එච්චේ යනවා බේර ගන්න. තවත් අය පිරෙනවා එතන. එතද මේ මේ ජනක් ප්‍රේමලාල් ගින්නවා. එයත් බේර ගන්න හදනවා. එතකොට දැන් මේ 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 එච්චේ කොමරි දෙන්නම බේරගෙන එනවා කට්ටිය මේ කුල්ලා සරත්තුරගේ බේර ගන්නවා ජනක් ප්‍රේමලාල්ව. එගෙන ගොඩට ගේනවා මේ ඊට පස්සේ සුමානක් විතර යනකොට උගුරේ එනවා ආබාධයක් කටහඬ නැතුව යනවා පස්සේ මට ඕක ඇවිල්ලා ගියා මම එක්ක ගියා එච්චේව මේ උගුර බෙලිමන්ද විශේෂඥ ගාවට එතකොට එච්චේ බය හිතුණා මේ කැන්සර් එකක්ද කියලා පස්සේ ඒ වෛද්‍යවරයා බල්ලා ඉන්නකෝ කැන්සර් ගැන නෙමෙයි බය වෙන්න එපා මොකක් හරි ජර්ම් එකක් ගිහිලා තියෙනවා විෂ බීජයක් ගිහිලා තියෙනවා කොහොමද මේක උනේ මේ මොනවද පොගිරේ නාණ්ඩ එහෙම ගියාද කියලා ආපුවම කිව්වා අවල් වෙලාවේ මේම නාණ්ඩ ගිහලා එක්කෙනෙක් දෙවි ගිලින්න ගිහිල්ලා මේම වතුර පෙවුණා මට කියලා ඒක තමයි හේතුව එදා ඉඳන් එච්චේගේ කටහඬ වෙනස් වුණා අර මුලින් තිබිච්ච ගීතවත් බව යටහඬේ ඒක නැතුව යනවා නමුත් ඔහු ගීත කිව්වා ඒත් මේ සින්දුව කියනවා හරිද ඉතින් මේ 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 මේක මේ අයිච්චි අනිත් එක ඉච්චේ කසාද බැඳලා නැහනේ අපි බොහොම උත්සාහ කරා එක්කේට කසාද බඳවන්න හරිද නමුත් කැමති වුණේ නැහැ නමුත් එක්කේ බලාපොරොත්තු වුණු තරුණියක් හිටියා ඒක හින්දාද වෙන්නේ නැති මේක නිතරම කිව්වේ ඉතින් කසාද නොබැඳම විශාල ගයක් හදලා එයාගේ මුදලින් ගෙට පදිංචි වෙන්නත් හම්බුන්නේ නැහැ ඉච්චේ අර මුලින්ම උගුර සම්බන්ධව බලාපොරොත්තු වුණු පිළිකාවකින්ම එච්චේ නැති වෙනවා. ඉතින් මේ මේක අපිට හරි දුකක් මන් තනි වුණා ජනකර්ලේ මමයි එච්චේ බර ඇදගෙන ගියේ ඒ මට තනිව බර අදින්න වුණා නැති වුණා. ඉතින් ඒ එච්චේ වෙනුවෙන් තමයි මේ සින්දුව කියන්නේ මේ එච්චේ බලාපොරොත්තු වුණ තරුණිය මෙතන ඉන්නවා කියලා මම හිතනවා. එතුමා කතා කළේ එච්චේ පෙරේරා.
අපි සතුව අපිත් එක්ක ජීවත් වෙච්ච අපි සතුව හිටපු ඉතාම අතිදක්ෂ ප්‍රවීණ රංගදරෙක්. හැබැයි මේ ගීතයේ තව හවුල්කරුවෙක් ඉන්නවා. ඒ තමයි HR. HA සහ HR. HR කියන්නේ HR ජෝතිපාල. මේ වෙනකොට මේ මාසේ වෙනකොට පහුගිය පස්වෙනිද වෙනකොට අවුරුදු 33ක් වෙනවා උල් අපාතරින් වියෝ වෙලා. ඒ නිසා ඒකත් සිහි තබාගෙන HA මහත්තයාටත් උපහාර පිණිස ඔබ ගෙනාපු ගීතයක් HR ජෝතිපාලයන්වත් සිහිපත් කරගෙන අපි මේ ගීතය රස විඳිමු. ඊට කලින් මම ඔබට සමු දෙනවා පුතා. බොහොම ස්තුතියි අපේ වැඩසටහන් ඩැවිත් ඔබ ඔබේ රාජකාරිය හරියට මිෂ්ට කළා. ඒ අතරතුරේ මම නැවතත් ආරාධනා කරනවා තනුමිට මේ ගීතයට ඇවිල්ලා සම්බන්ධ වෙන්න කියලා. සංගලෙ කැලුම් සලා සූර්ය තරම්බරේ දිනු අයුරින් සිනාසලා සෙනෙහෙවි දිනිපතින් සනහන් මට පවන් සලා ගීතේම රසවින්ද ඔබ කියපු පුංචි තොරතුරක් හිතේ තියාගෙන එච්චේ පෙරේරා කියන අපේ හිටපුේ මහා රංගදරයා හොයපු තරුණියෝ ඒ ගීතය තුළ ඉන්නවා කියලා ඔබ කිව්වා. ඒක මම ස්මරණය කරමින් තමයි ගීතය රසවින්ද. ඒ අතරතුරේ මගේ හිතේ පොඩි සියුම් කැමැත්තක් ඇති වුණා ප්‍රේක්ෂකින් මට දෙනවා ඇති අවසර මං හිතනවා මේ ගීතයේ පොඩි කාන්තාහඬකින් පොඩි කොටසක් අහනවා නම් ඒකෙත් මිහිරක් තියෙන්නේ. නේද? ඒ නිසා මේ මට හිතුණා මේ තනුමිගේ හඬින් ගීතේ පොඩි කොටසක් අපි අහමු.
ඒ ගීතේම විශිෂ්ට ගායනයකට පස්සේ ඊට නොදෙවෙනි තවත් ගායනයක්. ඉන්දික ගායනා කළා, ඔබ ගායනා කළා දෙපළම රහයි. අරුන්දති තරුවෙන් එන්න කාන්සිය බාර මට මතක් වුණේ ඔබ අහස දිහා බලාගෙන ඉන්නකොට බාරුන්දති තරු දැක්කේ නැද්ද? ඒ කාලේ මේ ගීතය ගැන එච්චර ඇඟීමක් තිබුණේ නැහැ නේද? ඒ දවස්වල අතීතේනේ. ඔය ඉතින් ඇත්තටම ඉතින් අරුන්දති තරු තමයි ඉතින් ඒ ගැන තමයි හිතන්නේ. ඔව් ඔව් ගීතය अलग गीते वेरल गेडिये हरि अटकट कपागेन कोटहाक्नुका दिगुरुंटत्तबागेन मेक मे उपदेशात्मक गीते आक उब मे गीते अपे वेरसट हंट गेन वित प्रेक्षक इंट मुनाद देन्ने मेके मे मेक टिकक मे मे कडैम මම කරපු කඩේම ටෙලි නාට්‍යයේ ආ ඒකේ කතා තේමාව කතාව තේමාවට ගැළපෙන ගීතයක් මේ මෙතනත් එච්චේ පෙරලා ඉන්නෝනේ කඩේමේ ඔව් එච්චේ විතර නෙමෙයි ග්‍රෑන්ඩ්විල් ඉන්නවා ඔව් ඉතින් මේ මේ මේකේ මේ දැන් මහා පොළව බෙදා ගන්න මහා පොළව මේ තමුන්ගේ ඉඩ කඩ වෙනුවෙන් අනිත් අය එක්ක අරගල කරන මිනිස්සු देन्न मेकिति हर पुदू दयाक मंगिता मे मम वगे इडन संबंध करदर पत्लिया मत दीन वी मे कड़ीम निर्माण विन्े अतम दे मे एक नमस्य असू पाए एवन रटे मे कड़ीम प्रश्न अक्न मुड़ रटेम අට දෙකඩවා දෙකඩ වීමේ අවදානමක් මතු වෙනවා යුද්ධයක් පැන නගිනවා මේ කාලේ මේ මම අපිට කෙලින්ම යුද්ධය ගැන කතා කරන්නත් බෑ ඒ ගැන කතා කරන්න බෑ මේ කඩයිම තමයි ඒකේ මේ අර සංකේතයක් විදියට මේ කතාව ගන්න පුළුවන් නමුත් ඒකේ කොතනකවත් යුද්ධ ගැන කතා වෙන්නේ නැහැ නමුත් දරුවෝ මේ පත් වෙන මේ මේ अवधान गन अपावन गन मिनीसु ये वैरयनीसापन अपावन मनुष्य में संबंधतावल दिद्रायाम निशापन खेदवाचगे एक कड़ईम मे टेलनाट्येमावेन इतने वगेम मे तव दम मे मे कत्कलापीट इतने दयाक मे मे इडकडंगलट हिमनत्ता मे मे महापोलवट मिच्चर आशा करमें ग्राने करगंड अरगल करन रांडुवेन मिनी मरागन मिनिस्सु महापोलव आदरे करन्नत्ते कियनेक तुट मे परिसरय मे महापोलवे तीन परिसरय विनाश करन सता शिवबावट आदरे करन्ने नत्ते तुट वसंगत निर्माणे वेन्न मे परिसरय मे කැලේසනවා වස විස ජලයට එකතු කරනවා එතනින් ගියාම
ඉඩංගන ඒ ආත්මార్థකාමී විදියට හිතන මිනිස්සු ඒ භූමියේ තියෙන මේ සම්පත් ගැන ඒව ආරක්ෂා කරගෙන හිතන් නොහිතන එක වෙනවා. දැන් මට මේ ඇමරිකාවේ ගෞරව පුරවැසි පුරෝධිකම ලැබිලා තියෙනවා 1989 මට මතක විදියට. මගේ මේ මේ මිතුරෙක් කනෝ මේ ආයි ලංකාවේ ඉන්නේ කියලා. එතකොට දැන් ලංකාවේ නැයි යන්නේ නැත්තේ ඇමරිකාවට කියලා. දැන් මේ ඉතින් මම ප්‍රශ්න කරා ඇත්තටම ඇයි එහෙම නොයන්නේ මොකද කියලා. හේතුව අපි එහෙ ගිහිල්ලා අපිට ඉන්න බෑනේ. අපේ අපි ගිහිල්ලා සුඛෝභෝගීව ඉන්න පුළුවන්. අපිට හොඳ වාහන එලවන්න පුළුවන් වෙයි. ආ රැකියාවක් කරලා පොඩි රැකියාවක් කරනවා ලොකු සල්ලියක් හොයාගන්න පුළුවන් වෙයි. ජීවත් වෙන්න පුළුවන් වෙයි. නමුත් අපේ මිනිස්සු එතන නැහනේ. අපිට අපිට කතා බහ කරන අපිට හම්බ වෙන මේ කලා ශාස්ත්‍රයේ අපිට මේ මේ තියෙන තන ආ පිටන හදා ගන්න බෑනේ. ඒ නිසා අපි යන්නේ නැහැ. ඉතින් අපි දැන් එතනදී ඒ ඒ මේක තමයි මම මහා පොළොවට ආදරය කරන්න පටන් ගන්නෙ. අපි මම පරිසර සංවිධානයක් හැදුවා හරිත දර්ශන කියලා. කලාකරු කණ්ඩායමක් එකතු වෙලා ඒ ගමන ටෙලි ඩ්‍රාමා එකක් ටෙලි නාට්‍යයක් කරා මීමඩල ගිනිමදී කියලා දීර්ඝ ටෙලි නාට්‍ය ටෙලි නා මේ මේ කියන්නේ මේ මාලා ටෙලි නාට්‍යකයක්. ඉතින් මේ ඒවා මේ කඩයිමට පස්සේ සිද්ධ වෙච්ච දේවල් මේ දරපු උත්සාහයන් ඒ මුළු රටටම පරිසරය ගැන පරිසරය විනාශ කරන හැටි ගැන දනවන්න දරපු උත්සාහයන් ඉතින් මේක මේ 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 දෙකේ මේ කඩයිමේ මේ භූමියට වෙනන රණ්ඩුවයි අරගලය මිනිමරා ගැනීම සහ මේ පරිසරය ආරක්ෂා කිරීම කියන මේ කාරණා දෙක මං හිතන්නේ මේ ඊටාම අසමානතාවයක් තියෙන කාරණා දෙකක්. මං හිතන්නේ වැඩිපුර අපි අවධානය යොමු කරන්න භූමියේ මිනිමරා රැක ගැනීම පිළිබඳ කාරණයට. ඉතින් මෙතනදී මේ 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 මේකේ මේ ගීතේ වටිනාකම එන්නේ එතනදී. මිනිසුන් වශයෙන් බෙදෙන්නට උත්සාහ කරන සමයේ බැඳී සිටීම මොනතරම් අගනේද, බෙදී යනවට වඩා කියන තේමාව මූලික කරගෙන ඔහු කරපු ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වෙච්ච කඩයිම නිර්මාණයත් මේ ගීතයත් වසන්ත කුමාර කොබෝක මහත්මයා පද රචනා කරපු මේ ගීතය අතර තියෙන සහසම්බන්ධය අද වැඩසටහනට එකතු කරන්න ඔහු උත්සාහ කරන්නේ. ගීතය අපි අහමු ඉන්දික ගහන්නේ. අටකට අපාදද කොටහත් නොකාදෙ ගුරුන්තත් තබාගෙන උන් අපි එදා සත්කුළු පවුවිලාසින පැලගිනි වැතට ඇයි අද ඇන කොටාගෙන මතකය ඉරාගෙන හොඳ හිත ගිහින් කුඩු ළඟට ගසාගෙන පොඩි උන්දොහේ මල් මතකය ඉරාගෙන හොඳ හිත ගිහින් කුඩු ළඟට ගසාගෙන මහගෙන් බිමට තනි උරුමය කියාගෙන සතුරන් වෙලා උනුනට දෙස් කියාගෙන වෙද
සියලු ගෙඩිය හරි අටකට කපාගෙන කොටහක් නොකාද ගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සත්කුළු පවුලාසෙන බැලනි වැටට ඇයි අද ඇන කොටාගෙන ලන්දක කකා ලන්දක අල් අල්ලයිති ඉරිසං වුණෝතින් කිසි හවු හදන නැති ලන්දක කකා ලන්දක අල් අල්ලයිති එක මිහිසයන කාතත් නිති සුවල දෙති පිම්පංගුවට දොල්වී මලදම් නොයති එවලු ගෙඩිය හරි අටකට කපාගෙන කොටහක් නොකාද ගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සත්කුළු පවුලාසෙන පැලිනි වැටට ඇයි අද ඇන කොටාගෙන ඒ ගීතය ඇතුළෙ තිබිච්ච මතු කරලා තිබිච්ච සමාජ කාරණා ගත්තම් පරාය එදිනෙදා අපිට මුණගැහෙන සමාජ කාරණාව මළගයක් සිද්ධ වෙච්චම අනාරාධිතවන යන්නේ හැබැයි වැටමායි මේ ප්‍රශ්නේ හින්දා අල්ලපු ගෙදර මළගෙදරට යන්න ඇති මිනිස්සු කොච්චර ඉන්නවද ආරාධනාවක් ලැබිලා නොයා යාමයි අනාරාධිතව ශෝකී ජනක අවස්ථාවක ගිහිල්ලා තමන්ගේ දායකත්වය දෙන එකයි දෙකක් බැහිම කරන්න තිය මොනතරම් ඉන්නවද මේ ගීතේ ඉතා පැහැදිලිව එක කියලා තියෙනවා ඒ වගේ මට මතක් වෙන ඔබේ කඩේම ටෙලිවෘතාන්තේ ඒ එච්.ඒ. සහ ග්‍රැන්විල් ඒ වෙලාවේ ඇතිවෙන අරගලයේදී උදළු පහරක් වැදිලා මැරෙනවා කඩු පහරක් වැදිලා එතකොට ඒහන් ඒ නිසා හිරගත වෙනවා ඔව් හිරගත වෙලා නිදහස් වෙලා එනවා නිදහස් වෙලා එනවා ඒ ආවට පස්සේ ඔහුගෙන් පරිගන්න දරන උත්සාහය දිගටම පස්සේ හැබැයි වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන තේමාව නිසා ඒ ප්‍රශ්නය සමතයකට පත්වෙනවා. ඒවකට ඉතින් අපි ඇත්තටම ඉතාම ගැඹුරින් අපිට නොතේරුණත් අපි ඉතා ආදරයෙන් බලපු ටෙලිවෘත්තාන්ත අපි පස්සේ තමයි සමාජකාරණා දැනෙන්න ගත්තේ. ඔබ ඒ ගීතේ සම්බන්ධව යමක් තව කියන්න ඕනේ කියලා කිව්වා. ඔව් මේකේ දැන් යන්නේ කියන්නේ මේ මිනිස් වටිනාකම දැන් අද ගත්තාම මේක ඊට දැන් ඔය දැන් මේකේ තියෙන කැමි පරිසරය මේ වෙනස් වෙලා ඒක ඊට වඩා එහාට ගිහිලා තියෙනවා. ඒක උඟක් කලාවට මේ බලය දේශපාලනය උඩ මේ ඉඩම් උඩ තවත් මේක උග්‍ර වෙච්චි තත්ත්වයක් තියෙන වෙන ස්වරූපයකින් තමයි මේ මේව සිද්ධ වෙන්නේ. එහෙම ඇවිල්ලා මේ හුඟක් වෙලාවට මේ සමාජයේ මතු පිටට අහන්න දකින්න ලැබෙන නොලැබෙන මේ සිදුවීම් හැටියට යනවා මේ සිද්ධ වෙනවා මේ ගම්වල. ඒක මේ දැන් මේ කොහොමත් දැන් අද වෙනකොට මේ මලගම් යනවා කියන එක අන්‍යෝන්‍ය සම්බන්ධතාව කියන එක නතර වෙලා තියෙන්නේ. ඒව දැන් වෙන්නේ හොඳම උදාහරණේ පොළොන්නරුවේ අපි මේ ජනකල්ලියේ වැඩසටහනක් ඉවර වෙලා ඒක සමාලෝචනය කරද්දී ඒක අගැයීමක් කරන වෙලාවේ ඒ අපට මේ තෝපයව මහාවිද්‍යාලයේ අපට පදිංචි කණ්ඩායමක් එතන ඇවිල්ලා හිටියා. එක්කෙනෙක් කිව්ව දෙයක් තමයි දැන් මේ ඉස්සර ඒ කියන්නේ ඇට ගණන් වල වගේ අපේ ගෙවල් වල වැටවල් තිබුණේ නැහැ අපේ ඉඩම් වලට. කෙලවරක ඉන්න කෙනෙක් මේ වැටවල් මේ ගෙවල් උඩින් මේ ඒවා පහු කරගෙන මේ මීටර් 50ක් කෙන්ද තමයිලට පැය භාගයක් ගත වෙනවා. මොකද හැමෝටම කතා කරලා තමයි එන්නේ.
ඊට පස්සේ හැත්ත ගණන් 77න් පස්සේ අපි වැටවල් ගහ ගන්නවා හෙව්වා ඒ වැටවල් ගහගන්නේ ඒ වැටවල් ගහනකොට කෝන්තර ඇති වෙනවා ඊට පස්සේ මොකද පිටතරකල් බෙදලා වැටවල් තිබුණ නැති ඉඩම් එනකොට කෝන්තර ඇති වෙනවා ඊට පස්සේ දැන් සම්බන්ධතාවක් නැහැ ඊට පස්සේ තාප්ප ගහ ගන්නවා පස්සේ අන්තිමට ඒක එකතු වෙන මොහොතක් එන්නේ මේ ජනකරලිය අපේ රඟහල්ලට මේ එනවා කට්ටියම නාට්‍ය බලන්න ආවට පස්සේ ඔවුන් එක්කෙනෙක් ඉඳන් කියනවා අවුරුදු ගානකට පස්සේ අසල් වැසියා දැක්කේ ආද කියලා මේ වෙලාව මේ 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 දැන් අපොලොනරුව කියන්නේ මේ ඉතින් උපනගරයක්නේ ඔව් උපනගර වල දැන් ඒ වගේ තත්ත්වයක් එන්නේ ගම් වලත් එහෙමයි ගම් දැන් ගම් ඒ ඒ තිබිච්චි මේ මේ සින්දුවෙන් කතා කරන ගම් නැහැ දැන් මේ මේවා මේ 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 දැන් ඉඩම් වෙන් කිරීම කියන එක දේශපාලන බලය සහ වෙන නිලධාරී බලය හැම උඩ මේ වෙන් කිරීමේදී ඒක මේ ඊටාම මේ මේ සූක්ෂම විදියට වෙන් කර ගැනීම සිද්ධ වෙනවා සමහරවිට වැටක් ගහලා ඉවර කරනවා මේ 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 මහ රෑ අනිත්‍යතාවය වෙසේ ඉන්න කලින් ඉවරයි ඒතර ප්‍රශ්නේ ඉවරයි ඊට පස්සේ බලයක් යොදවනවා සමහරවිට ඒ තියෙන අඩදබරත් නැහැ ඒ බලයට යට වෙලා අනිත් එක්ක නෑ ඉන්න ඕනේ. ඒ වගේ තත්ත්වෙට තමයි ඉඩම් වෙන් වෙන්නේ දැන්. ඉතින් ඒක ඒ වෙනස් වෙලා තියෙන මේ සින්දුවේ තියෙන තත්ත්වයට වැඩිය. මේක ප්‍රවේශයක් වෙනවා මේ මේ ඊගව සින්දුවට. එහෙමම ගන්න. දැන් මේ මේ ඊගවට මේ මේ දැන් රත්නශ්‍රී විජේසිංහ ලියන මේ මේ ගීතයක් මිනින්දෝරු කන්තෝරු. මිනින්දෝරු කන්තෝරු ඒ මුලා දැන් ටික හර මේ මේ දැන් මේ මම මේ මේ මොකද ඔබට තේරෙනවා ඇති මම තෝරාගෙන දෙන ගීත මේක මේ සුගායනීයයි ද මියුසික් වලට වැඩිය ගායකයාගේ කටහඬ කියන දේ තේරෙන එහෙම ගීත මම ඒකට කැමති ඒකත් එක හේතුවක් මේ ගීය තෝරන්න ඉතින් මේ 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 දෙකේ ගායනය හොඳට පැහැදිලි වෙනවා ඒක දැන් මේ රත්නසීගේ සින්දුවේ තියෙන විශේෂත්වය තමයි අර මම කිව්වේ දැන් රත්නසී විජේසිංහ අපේ ප්‍රවීණ ගීත රචකයා යනවා අනුරාධපුරේ කියන ප්‍රදේශයක ඔය මේ එයා රජයේ රැකියාවක් කරන කාලේ සමුර්ථි වැඩසටහනකට මට හිතන විදිහට ගිහිල්ලා ඉඳද්දී ඒ වැඩසටහන යද්දී පිපාසයක් ඇති වෙලා අපේ මිත්‍ර බන්දුල ඇහැලිය ගොඩ එක්ක යනවා වතුර ටිකක් හොයන්න ටිකක් බණ්ඩාර ඇහැලිය ගොඩ එක්ක මේ ටිකක් ඔබ්බකට යනකොට ගෙයක් තියෙනවා මධ්‍යම පන්තික ගෙයක් ඒ ගෙදර ගේ ඉස්සරහා මේ වයසක කෙනෙක් මල් හිටවල තියෙන හරියක එතන මල් පහ මේ මේ පහන් පැලකුත් තියෙනවා එතන අතු ගහනවා ඊට පස්සේ මේ දෙන්න ගිහිල්ලා අහනවා මේ වතුර ටිකක් බොන්න පුළුවන්ද වතුර ටිකක් ගෙනල්ලා දෙනවා ඊට පස්සේ වතුර බීලා ඉවර වෙලා අහනවා මේ 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 මොකද්ද මේ මෙතන දැන් මේ කරන්නේ මල් හිටෝලා තියෙනවා එක කොටසක පහන් පැලක් තියෙනවා මේ මෙතන මොකද්ද තියෙන්නේ එතකොට අර වයෝවෘද්ධ පුද්ගලයා එනන් කියනවා මේ මගේ බිරිඳ සුදු බණ්ඩි නිදාගෙන ඉන්නේ මෙතන මම මේක මේ විදිහට තියාගෙන හැමදාම පහන පත්තු කරනවා එලා එතකොට දැන් ටිකක් කතා බහ කරලා මිත්‍ර ලීලාව කැති වුණාට පස්සේ මේ එයා කියනවා හරි ප්‍රශ්නනේ මහත්තයෝ දැන් මේ මෙතන මට නැතු වෙනවා හේතුව මොකද්ද අල්ලපුවත් ඉන්නේ සහෝදරයා සහෝදරයාට වැඩිය සහෝදරයාගේ දරුවන්ට දැන් ඕනෙලා තියෙනවා මේ ඉඩම් මැනගන්න දැන් ඉඩම් මනින්නේ නැහැ මම බෙදලා නැහැ එම් මනින්න මිනිඳුරු මහත්තුරු ඇවිල්ලා දැන් මයින්කොට මැනලා මේක වෙන් කරනකොට මේ සුදු බණ්ඩිගේ මිනිය මේ මේ නිදාගෙන ඉන්න තැන මට අහිමි වෙනවා ඒක එහා පැත්තට යනවා ඉතින් මේක හරි දුකක් මට කියලා අන්න ඊට පස්සේ ඕක ඕකනේ ඕකෙන් මේ ඕක රත්නසී මේ වේ විජේසිංහ මහත්තයාගේ හිතට තදින් දැනෙනවා ඊට කාලයක් ගිහිල්ලා එයා සින්දුව ලියන ඕක ගැන එයා සින්දුව ලියනකොට දැන් ඒ ඒ කතා බහ කරනකොට මේ මේ දේවල් මිනින්දෝරු ඇවිල්ලත් නැහැ මේ ඉඩම වෙන් කරලත් නැහැ මුකුත් එහෙම වෙලා නැහැ නමුත් ඒක සම්පූර්ණ කරගන්නවා එයා හිතලා අන්න මං ඉස්සෙල්ලා කිව්වා යථාර්ථය හොයාගෙන යන එක ඒක සම්පූර්ණ කරගන්න එකෙන් එයා දැක්කාර මතුපිට අර මේ 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 හිම
කන්දේ මතු පිට කොටස ඔහු යටට කිනා බෑලා ඔහු හොයාගෙන යනවා යථාර්ථයේ සැබෑ වෙන්න වෙන්න පුළුවන් දේ ඒ නිර්මාණය කරගන්නවා මේ සින්දුවක් මේ තිනක කතන්දරයක් ඒතර ඒක තමයි මේක හරි වටනා මේ 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 දෙයක් ඒතකොට මේ 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 මෙයාගේ අපේ සින්දු වල බොහෝ ගීත වල තියෙන මතු පිට අර්ථය තියෙනවා යටිපෙළ අර්ථයක් තියෙනවා නමුත් ඒ බොහෝ ගීත වල මේ ජීවන දර්ශනය නැහැ නමුත් රත්නසි විජේසිංහගේ ගීත වල මේ ජීවන දර්ශනය කියන එක එනවා මේක බලන්න මේ මේකේ ලස්සනට එක තියෙනවා ඒ කියන්නේ මේ අර්ථයයි ඒ කියන්නේ සින්දුවේ මතු පිට අර්ථයයි යටිපෙළ අර්ථයයි ජීවන දර්ශනය ජීවන දර්ශනය මේ තුනම ඉතින් මේකේ මේ 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 කියන්නේ මේ මේක මේ මේ දැන් මේ දැන් අර මං කිව්වා වගේ අර බෝට් එක කතාව තමයි ඇත්තටම ඉතින් මේක දැන් කුඹුරු නෙලන කාලෙට මට හී ආරං එන ආ ඉත විසාදියට තෙල් වලලා තෝන්තුවගෙන ඒ කියන්නේ මේ මට ඔළුවේ කැක්කුම එනකොට විසාදිය හැදුනාම එයා තෙල් ගාලා එයා අප්සෙට් වෙනවා එයා දුක් වෙනවා ඒක ගැන ඉතින් මේ අද් දෙක දැන් පොළොට යට වෙලා මෙතන දෙයහාමුදුරුව දන්නවනම් ආ දෙයහාමුදුරුව දන්නෙත් නෑ මෙයා නෑ කියලා දන්නවනම් මේ මේ සංහිඳේ පාමුල තියෙන පහන නිවා දානවා ඔබ සංහිඳා පාමුල පහන පත්තු කරන දෙවියන්ටනේ ඒක නිවා දානවා මේක වාවන්න බෑ මට ඒව හිතන්නේ ඒ හිතින් රත්නසි හිතනවා ආ ඒක හරි අපූර්ව අත්දැකීම ඒක මම මේක මෙතන තෝරාගත්තේ මේ ගීතයත් මහා දෙවන්ත සමාජ කාරණාවක් කියන ගීතයක් ප්‍රේමී සලකුණු සහ සටහන් කවදාවත් මකන්න බෑ අපි හමු ඉන්දික ගහන්නේ සුදු මණ්ඩි මගේ නිදායින්න ඉඩම මනිනවද ඈ ඈ ඇරෙවි යන්න හොඳයි දම්වැල් අරගෙන තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන කාලෙට මට ඊල අරන්ගෙන හිස විශාදියට තෙල්ලුලලා තෝන්තුවාවෙන රත්තරන්ද ඇත සුදු බන්ඩිද දෙනිවේ පසියට රත්තරන්ද ඇත සුදු බන්ඩිද දෙනිවේ පසියට මිනින්දෝරු කන්තෝරුවේ මුලා දැනිතික සුදු වන්දි මගේ නිදාන්න ඉඩම මනිනවද ඇහැරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන නම් දැන නැතිවත් තෙල් පාන වුණත් නිවා තමයි සංහිඳ පාමුල වවන්නේ මේ දුරුත් සංසාරේ තනි මත වවන්නේ මේ දුරුත් සංසාරේ තනි මත
මිනින්දෝරු කන්තෝරුවේ මුලාගෑනි ටික සුදු බන්ඩි මගේ නිදාඉන්න ඉඩම මනිනවද ඇහැරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන මම හිතන්නේ ඔබේ 8 වෙනි ගීතයයි 7 වෙනි ගීතය 8 වෙනි ගීතය දෙකේම තිබුණු සහ සම්බන්ධය තමයි බෙදෙන්න බෑ වෙන් වෙන්න බෑ එකට එක්ව ජීවත් වෙන්න ඕනේ කියලා තව ගීත දෙකයි තියෙන වැඩසටහනේ අපිට දෙන්න පුංචි විරාමයක් අපි ඒ ගීත දෙකත් අරගෙන මනින් එන්න අපි ලබාගත් අවසාන විරාමයේ හිටියේ තවත් ගීත දෙකක් තියෙනවා අද අපිත් එක්ක ගීත 10 තෝරන්න එකතු වෙන්නේ ප්‍රවීණ සිනමාවේදී පරාක්‍රම නිරියල්ල මහත්මයා ඔහු තෝරන 9 වෙනි ගීතය මම හිතන්නේ ඔබේම නිර්මාණයක් ඔබේම චිත්‍රපටියක් තුලින් ඔබ අද අපිට ගෙනවිත් දෙන්නේ අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන සිරිමැදුර චිත්‍රපටියේ මිනිසා මරණ තුරක් ඇති මේක නිතරම වැඩසටහනට එන ගීතයක් හැබැයි අද සමහර වෙලාවට ඔබ වෙන මානයක් දකිනවා ඇති මොකද්ද අද ඔබ මේ වැඩසටහනට මේ ගීතය ගේන්න හේතුව මම මේක මේ නිර්මාණයේ උන හැටි මම කියන්නම් හා මේ කියන්නේ මේ චිත්‍රපටියත් නිර්මාණය වීමත් එක්කලා මේ අහඹුවක් මොකද මම ඒ කාලේ රූපවාහිනියේ හිටියේ අසුහාය වගේ කාලේ එතකොට කඩේම කරලා අසෝරාවේ කරලා ටිකක් මගේ වැඩ පෙන්නලා තිබිච්ච කාලේ මේ දැන් මේ මේ දැන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයා ඒ කාලේ ගුරුවරයෙක් විදියට ඌගේ පුද්ගලික පන්ති පවත්වමින් හිටියේ නුවර ගම්පහ ඉතින් අපේත පදිංචි වෙලා හිටියේ කඩවත 990 ඉතින් ඔය පාරේ යනකට අපේ ගෙදෙට්ට ගොඩ වදිනවා මට කරපු යෝජනාව තමයි දැන් චිත්‍රපටයක් කරන්න ගන්න මං ඒතර සුද්ධිලා ගතාව ඉවරයි මට කරන්න කිව්වා මට ස්ක්‍රිප්ට් පිටපතක් ලියන්න කිව්වා මට ප්‍රශ්න තිබුණේ රූපවාහිනියේ තිබිච්ච වැඩ රාජකාරී මැද්දේ මොකද අඛණ්ඩව අපි වැඩ කරන්නේ රූපවාහිනියේ ඉතින් මේ කාලයක් තිබුණේ නැහැ චිත්‍රපටයක තිරනාටකයක් ලියන්න හිත යොදවන්න කාලයක් තිබුණේ නැහැ ඒක දවසෙන් දවස කල් ගියා ඉතින් නමුත් බන්දුල ගුණවර්ධන මහත්මයා මේ 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 එයාගේ උත්සාහය අත්හැරියේ නැහැ මාව පුළුවන් තරම් දිරිමත් කරා මේක කරන්න කියලා පස්සේ අන්තිමට පිටපතක් ගෙනත් දුන්නා සයිමන් නාව ගත්තේ ඒක මේ කියවම ටික ආශාවක් ඇති වුණා නමුත් සමහර දේවල් ගැන මගේ එකඟතාවයක් තිබුණේ නැහැ පිටපතේ විශේෂයෙන් නිර්මලා කියන ඒ පවුලේ මේ ඒ වලව්වේ ආම්පුතාගේ අරුතෙන් වලව්වට ගේන බිරිඳ සහ කුස්සිය වැඩ කරන කෙල්ල ලීලා මේ දෙන්නම තරඟයක දෙනවා ඒ ආම්පුතාගේ මේ මේ මල්ලි ආදරය වෙනුවෙන් ඉතින් මේක මට පිළිගන්න බැරි මේකක් එහෙම වෙන්නේ දෙන්න දෙයාකාරයකට වෙන්නේ ඒ කියන්නේ එහෙම පැලැන්ති වලව් පැලැන්ති කෙනෙක් මහේසාක්‍ය කෙනෙක් එතෙන්ට ළඟා වෙන විදිය වෙනස් මේ කාර්යයක් වගේ විවෘතව එහෙම කරන්නේ නැහැ මේ වෙන්නේ නැහැ ඒතර අසමානතාවයක් තියෙනවා මේ චරිත රිද්මයන්ගේ ඒතර මේක මම දැකපු අඩුපාඩුවක් මම ඒ අනුව මම කිව්වා මම මේ පිටපත මට ඕනේ විදිහට වෙනස් කරනවා කියලා කමක් නැහැ මම ඒක ලිව්වා ලීලා ඒතර ඒත්තේ තියෙනවා මේ ඒ සම්පත් ඒ වලව්වේ ලොකු ආම්පුතාගේ සහෝදරයා මේ සංගීත ගැන දන්නවා සංගීතඥෙක් ඔහු අබ්බගත් කියන්නේ මේ ආබාධිතෙක් මේ නමුත් ඔහු නිර්මාණකරණයේ යෙදෙනවා එතකොට ඒ ආම්පුතාගේ බිරිඳ තරුණ බිරිඳත් සංගීතය ගැන දන්නවා මේ දෙන්න සම්බන්ධතාවයේ ගොඩනැගෙනවා ක්‍රමක්‍රමයෙන් ලීලා
ඒ සහෝදරයත් එක්ක තියෙන සම්බන්ධතාවෙන් පොඩ දුරස් වෙනවා හිතන දත්තගේ. ඒකේ මේ දුරස් වීමේ දුරස්සම දුරස් වීමේ මුල් අවස්ථාව අවස්ථාවේ සිද්ධ වෙන්නේ ලීලා මේ තේ බන්දේසියක් අරගෙන ඒ සම්පත්තේ සහෝදරයාගේ නම තරපු පෙළ නගිනවා. එතකොට නිර්මලා ඒ හම්පුදාගේ බිරිඳ එයා උඩ ඉඳන් ඇවිල්ලා තරප්පු පෙළ මුදුනේදී ඒ බන්දේසි ආපහු අරගනවා මම තේ ගිහින් දෙන්නම්. එතකොට ලීලා එතන තනි වෙනවා. එතන ඊට පස්සේ මේ මේ ආපස්සට කැමරාව දෝලණය වෙලා පුළුල් රූපයක් ඇති කරනවා. ඔමෙන් ඒ ඒ ආපස්සට දෝලණය වෙන මොහොතේ තමයි මේ 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 අඬ මේ මේ වොයිස් වොයිස් එකේ ඉන්නේ. හරි ඒක. ඉතින් මේ මේ මේක පිටපතේ මම ලියලා තිබුණා මේ මොහොත ක්‍රමක්‍රමයෙන් මේ 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 කියන්නේ ගීතේ මෙලඩි එක වැටිලා ඒ තනුව නිර්මාණය වෙලා ඒකට මේ මේ ඒක තව වර්ධනය වෙලා ගීතය හැදෙන තැනට එනකන් ඒ සිද්ධි මාලාවක් තියෙනවා චරිත අතරේ. අතනේ තමයි ඒක චේන්ජ් එක එන්නේ. එතකොට ඒක නිර්මාණය ඒක පිටපතේ තිබුණා. එතකොට මේ ලූෂන් තමයි බාර දුන්නේ ලූෂන් බුලසිංහ සහෝදරයාට. ඇයිටි එතකොට මම රූපවාහිනියේ වැඩ කරන කාලේ මම නිමාඩු අරගෙන තමයි විශේෂ නිමාඩු ඉල්ලගෙන තමයි මේ මේ ෆිල්ම් එක කරන්න මම මේ බාරගත්තේ. එතකොට ලූෂන්ට මං කිව්වා ලූෂන් මේක මට සින්දුව ලියලා දෙන්න. ලූෂන් ස්ක්‍රිප්ට් එක කියවලා ඒ අවස්ථාව බලලා ඒක බලලා මේ සින්දුව ලිව්වා. එතකොට දැන් මගේ අල්ලපු මේ ඉන්නේ කේමදාස මාස්ටර් ඉන්නේ අපේ ගෙවල් ළඟ රාජගිරියේ. එතකොට මං මාස්ටර්ට නිර්මාණකරුව හිටිය මමනේ ඉතින් අරන් යන්න ඕනේ. එතකොට මමනේ මේක දන්නේ මේක වෙන්නේ මොකද්ද කියලා මමනේ එතකොට ලූෂන්ටත් කියන්නේ. ඉතින් මම අරගෙන ගිහිල්ලා කේමදාස මාස්ටර් එක්ක මේ කතා කරලා ඒක නිර්මාණය කරා. මුලදී තිබුණා වචන වගයක් මේ බලන්න සරස්වති දඬුවල් බෑයි මොකද ඔනෝ පේලි හතරක් තිබුණා. මට මත නෑ මාස්ටර් කිව්වා ඒක අයින් කරන්න කියලා. ඒක නැතුව මෙතන ඉඳන් ගම්මු. ඉතින් මෙතනදී අපූර්ව වැඩක් වුණා. තව අපූර්ව වැඩක් ලූෂන් කේමදාස මාස්ටර් මේ මේ යගේ සින්දුවට මේ තනු නිර්මාණයට කැමැත්තක් තිබුණ නෑ. හේතුව හංස විලක්කගේ ගීතයක් නිර්මාණය කරලා ඒක වෙනස් කරා කියලා ලූෂන්ගේ පොඩි අමනාපයක් තිබුණා. නමුත් මේ සින්දුව නිර්මාණය කළාට පස්සේ මේ මේ පුදුම සබැඳියාවක් ඇති වුණා. මොකද එස්එල් මේ ගුවන්විදුලි සංස්ථාවේ මේ ගීතේ තහනම් කරනවා. මේක සමහර වචන පයෝදුර තුඩු විති කිබිදිද්දි අසංවාදී සුසුම් වේගේ රිද්මේ දූල් සලුවා නතුරේ වැටෙද්දි වගේ මේ මේ වචන. නමුත් මේක මේ ආයි කිසි මේ ඉල්ලීමකින් තොරව මේක නොදැනුවත්වම විකාශනය වෙනවා. හේතුව ගුවන්විදුලි සංස්ථාවේ සුබදාදක සංගමයෙන් මේ වැඩසටහනක් සැලසුම් කරනවා. මැදිරියක කේමදාස මාස්ටරුයි ලූෂනුයි ඒකට ගෙන්නනවා. මේ සින්දුව වාදනය කරලාකොට විකාශනය වෙනවා නොදැනුවත්තු. එදා ඉඳන් ඒක විකාශනය ගන්න ඕන කිසිම අර මේ තහනම් කිරීම වලින් තොරව. ඉතින් මේකේ මේ 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 සින්දුවේ මේ 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 තියෙන විශේෂත්වය තමයි මේකේ තියෙන මේ අර මේ 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 ගේ ඇතුලේ සිද්ධ වෙන මේ රාගය මුල් කරගත්තු ගැටුම ඒකට හරිම උපස්තම්භක වෙන විදිහට මේ ගීතේ නිර්මාණය වෙලා තියෙනවා. මේ යදාන වචන අර මේ චරිතවලට යවස්ථා සිද්ධිවලට මම මම තෝරගෙන තියෙන අනිත් ගීත ඔක්කොම අර මං කිව්ව මේ මේ විදිහේ වෙනම මේ ගායකයා හඬ මතුවෙන වෙනම මේ රූපක මවා ගන්න පුළුවන් එහෙම ගීත. මේක චිත්‍රපටයක් වෙනුවෙන් වෙන් කරපු ගීතයක්. මේකේ රූපාවලියක් තියෙනවා. මේක මම නිර්මාණය කරපු රූපාවලිය. හැබැයි ඒකත් තියෙන්නේ චිත්‍රපටියේ පෙන්නලා ඉවරුණාට පස්සේ දැන් ගීතය වෙනම ගායනා වෙනවා. ඒකෙන් තේරෙනවනේ චිත්‍රපටියට විතරක් මේ මේක අදාළ වෙනවා. සාමාන්‍යයෙන් මේ කේමදාස මාස්ටර් මට මතකයි එක තරයක් අපි මම තිරුකුණාමලේ ඉඳන් එනවා ඇත්ත ගණන් වල කලාපෙලට සිනමාකරණය හදාරන්න සුමාන දෙකක පාඨමාලාවල. කේමදාස මාස්ටර් ආවා උතන මේ සංගීතය ගැන එක දවසක එයාගේ තිබුණේ ලෙක්චර්ස්. එයා ඉඳන් කිව්ව දෙයක් තමයි
මේ චිත්‍රපටික ගීතය කියන්නේ වෙනම දෙයක්. හරියට ගීතයක් නිර්මාණය වුණොත් එහෙම ඒ ගීතය තැන් තැන්වල පාටි වල යන එනම කොට බස් එකේ තොර ට්‍රිප් යනකොට විනෝද ගමන් යනකොට කියන්න පුළුවන් සින්දුවක් නෙමෙයි කියලා. අන්න ඒ සින්දුව. ඒක හරි. අන්න ඒ සින්දුව. ඒ නිසා ඒ සින්දුව අපි දැන් මෙන්න මේ විදිහට රස විඳිමු. Anne tu
වැටෙන්දි පයෝදර තුඩු ඉකි බිඳින්දි සන්තාසයෙන් අසංවාදී සුසුම් වේගේ විත්මයෙන් වයන්න වීනා කන්‍යා ඉතාමත්ම මිහිරි ගීතයක් ඒක මං හිතන්නේ ගායනයත් ඉතාම අපහසුයි මේ වගේ සජීවී ගායනයක නිරත වෙන්න ඉතාමත්ම අපහසුයි වාදනයත් ඒ වගේ ඒ නිසා ඒ සංගීත සංයෝජන රටා ඒ විදිහටත් ගායනයේ සුගායනයක් වශයෙන් අපිට මේ විදිහට තිළින කරන්නත් ඉන්දික සහ තනු අපිට දුන්නු සහයෝගයත් ඒ වගේම සුමිත්ගේ කණ්ඩායම සහ ඔහුගේ ඒ සුපිරි හැකියාවත් අපි විශේෂයෙන්ම අගය කළ යුතුමයි. වැඩසටහනේ අවසානයට ඇවිත් තියෙන්නේ තව එක ගීතයයි. ඒ ගීතයට යන්නට කලින් පරාය සාමාන්‍යයෙන් අපි වැඩසටහනේ අවශ්‍ය සම්පත්දායකින්ට ස්තුති කරලා ඔබට බාර දෙනවා. ඊට පස්සේ ඔබ ගීතයේ විචාරය කළා ගීතයේ රස විඳ. ඉතින් අද දවසේ අපිත් එක්ක ගීත 10 තෝරන්නට ආපු ප්‍රවීණ සිනමාවේදී පරාක්‍රම රියල්ල මහත්මයාට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා සිහිනේ කිරෑ අපේ ප්‍රේක්ෂක ප්‍රජාව වෙනුවෙන් සහ විශේෂයෙන් ඔබ මේ ආයතනයේ සේවය කළා ඔබේ හැකියාවෙන් මේ ආයතනය සුපෝෂණය කළා ආලෝකමත් කළා ප්‍රභාමත් කළා කිසියම් ඉතිහාසයක් ගොඩනගපු පුරෝගාමියෙක් හැටියට මං එහි සේවය කරන මා සහ ඇතුළු මේ සියලු දෙනා ඔබට ගෞරවණීය විදිහට හිස නමලා අපේ ගෞරවය පුද කරනවා සුදී සුදී ඒ වගේම අද දවසේ ගායනයත් සඳහා අපිත් එකතු වෙච්ච අපේ හිතයිෂී දක්ෂ ගායනවේදී ඉන්දික ලියනගේට සහ තනුමි මෙලනි දෙදෙනාටත් අපි ඉතාමත්ම ආදරයෙන් ස්තුතිය කියලා කියනවා. ඒ වගේම අපේ ප්‍රවීණ සංගීතවේදී සුමිත් ප්‍රියංකර ඇතුළු සියලුම වාද්‍ය වෘන්දයත් අපිත් එකතු වෙලා ඉන්න අපේ සහෘදයින්ට අපි අපේ ගෞරවය පුද කරනවා. අවසාන ගීතය ආචාර්ය නන්දා මාලිනිය ගායනා කරන වහින්නට හැකිනම් ගිගුම් වී ඉදෙන්නට හැකිනම් බතක් වේ මේ ගීතයත් අවස්ථා ගණනාවක වැඩසටහනට ඇවිත් තියෙනවා. පරාක්‍රම නිරියල්ල මේ ගීතය තුළ දකින්නේ මොනවද? මම තව පොඩ්ඩක් කතා කරන්න ගමන්නේ පොඩ්ඩක්. ඔව්. දැන් මේ මහේෂ් මම මේ තෝරගත්ත ගීත හැම එකක්ම මානව ආදරය පිළිබඳ ඒකේ පල විපාක සහ ඒකේ ඒ ආදරේ තියෙන මේ 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 කිසියම් ඒ කියන්නේ ඒ ආදරේ ලබන ආස්වාදය එතනින් ගියාම ඒකේ ධනාත්මක ප්‍රතිඵල පිළිබඳව කියවෙන ගීත සමුච්චයක් තියෙනවා. මේ මට කියන්න ඕන කරන දේ තමයි මේ මනුස්ස ශිෂ්ටාචාරය පටන් ගන්නේදී මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ පටන් ගන්නේ මේ මිනිසා කිසියම් කාර්යයක් සඳහා කිසියම් මෙවලමක් විදිහට ගල් කැබැල්ලක් හෝ කිසියම් සත්වයෙකුගේ ඇටකටුවක් ඇට කැබැල්ලක් පරිහරණය කරන මොහොතේ ඉඳලා කියලා. නෑ ඒක එහෙම නෙමේ. ඒක ඉන් එහාට ගිය දෙයක්. ඒක ඉතිහාසයේ මිනිස්සු ඇට කැබැල්ල අතට ගන්නත් වසර කෝටියකට විතර කලින් සිද්ධවෙච්ච දෙයක් තියෙනවා. එතනින් ඇති පටන් ගන්න හැඟීම් වලින් හැඟීම් ඒක ආදරය දයාව ඒ පූර්ව මානවයා තුළ ආදරය හටගන්න මොහොතේ ඒ කියන්නේ ඒ ගැන ඌ හිතන්න පටන් ගන්න මොහොතේ ඒක අනිකා සමග බෙදා හදා ගන්න මොහොතේ වානර ගෑණිය සමානර මිනිසා වානර දරුවා අතර බෙදා ගන්න මොහොතේ තමයි ශිෂ්ටාචාරය
පටන් ගන්නෙ. ඒක අපි අමතක ඒක තමයි ඇත්ත. ඉතින් මේ 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 කිතු මම මේ අවසාන ගීතය තෝරගන්න කිසියම් හේතුවක් උඩ මගේ ජීවිත අත්දැකීමෙන් 1974 ලයිනල් වෙන් රංග ශිල්ප ශාලිකාවෙන් නාට්‍ය හා රංගකලාව අදාරලා වීදි නාට්‍ය කරන කාලේ ඉඳන් අද වෙනකන් අපි මම මගේ කලාව භාවිත කරේ මිනිසාගේ යහපත වෙනුවෙන් කියන සමාජයේ යහපත් සමාජ වෙනසක් වෙනුවෙන් බලාපොරොත්තු ඇතුව හැමදේම කරේ එතකොට හැම නිර්මාණයක්ම මම රූපවාහිනියට ඇවිල්ලත් කරපු ටෙල් නාට්‍ය වලත් ඒක උත්සාහ කරේ සාජීවනය වර්ග ගැටුම් තියෙන මොහොතේ අපි මැදිහත් වුණා ඒවට ඒ වෙනුවෙන් ඒවා සමනය වෙන්න අවශ්‍ය වෙන ආකාරයට නිර්මාණය කරා ජනකල්ලිය ගැන වගේ වැඩසටහන් අපි අලුතෙන්ම අලුත් සංකල්ප ඇතුව ඒවා මුනු කරා තනින් තැනට රංග භූමිය අරගෙන ගියා එතකොට මේ ඈත දුෂ්කර ගම්මානවලට ගියා මේ කිසි කෙනෙක් යන්නේ නැති ඊළඟට පාසල් වලට පාසල් දරු අනාගත පරම්පරාව හදන්න අපි උත්සාහ කරා වුන් ඇත්තට රසිකත්වය ඇති කරන්න මේ ප්‍රඥාව මේ පුබුදවන්න අපි උත්සාහ කරා අවුරුදු 17ක් තිස්සේ ජනකරලිය එක්ක නමුත් 74 ඉඳලා අපේ ජීවිතක මගේ ජීවිත කාලය තුළ එක කරා මම එතකොට මේ මේ අපි මේ 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 සංස්කෘතිය සහ කලාවේ වෙනස්සක් ඇති කරන්න ඒ ප්‍රවර්ධනය සඳහා ඒ තුළින් සහජීවනය ජීවත් වන සමාජයක් ඇතිවිය හැකි කියලා ලොකු බලාපොරොත්තුවක් උතුව එහෙම කරන්න නැති රාජ්‍ය වලට එරෙහිවත් වෙන රාජ්‍ය පිහි කරන්න ආණ්ඩු පිහිටවන්න අපි මැදිහත් වුණා. නමුත් ඒකේ යම් යම් දැන් අපි එහෙම ආණ්ඩු පිහිටවන්න මැදිහත් වෙන්නේ නැහැ මම යන්නේ නැහැ මේ තරමට. නමුත් තවදුරටත් මම කලාවේ නිරත වෙන්නේ මේ සමාජ වෙනස සඳහා පොදු ජනදේක වෙනස සඳහා ඒක මේ නගරේ ඉන්න දුප්පත් පවුලක ඉඳලා ඈත ගම්වල ඈත කෙළවරක ඈත අගාමක අහුමුල්ලක තියෙන ඉන්න දුගී දුප්පත් පවුල දක්වා ඒ මගේ තියෙන කරුණාව ඒ දරණ උත්සාහය වේද යනවා. මේක මම ගීතේ තෝරගන්නේ ඒකයි අපේක්ෂාව මගේ අපේක්ෂාව වෙනුවෙන් තමයි මගේ අවසාන ගීතය මම තෝරගන්නේ. ඉතින් මේ මම ඇත්තටම මහේෂ් ඔයටයි රූපවාහිනියට ස්තුතිවන්ත වෙනවා මේ කතා කිරීම ගැන මේ වැඩසටහනට එන්න කියලා මේ තෝරා ගැනීම මම මගේ ඉතින් බල කිසිම බලපෑමක් නැතුව මම ස්වාධීන තෝරා ගැනීමක් මට ඕන හැටියට මේ වැඩසටහන ලස්සනට වුණා මේ ගායකයන් දෙපළට ස්තුතියි සංගීත කණ්ඩායමට ගීත මේ වූ මිත්‍රයාට හැමෝටම ස්තුතියි. හොඳයි අපි යමු ගීතයට. අවසාන වශයෙන් මේ මහා සිනමා වේදියා මේ වැඩසටහනේ ආරම්භම සහ අවසානය එකට ගලපනවා. ඒක ඔහු එහෙම නොකීවට වැඩසටහන පුරා රැඳිලා හිටපු අපිට දැනෙන්න ඕන. ඔහු ජීවිතේ පටන් ගත්තේ මේ ලෝකේ දරුවෙකුට උරුම වෙන්න තිබිච්ච ලොකුම වාසනාව අහිමි කරගෙන. ඔහුට මවගේ සෙනෙහස නැති වුණා. හැබැයි ਉਹ වැඩසටහන නිමා කරන්නේ අදටත් මම උත්සාහ කරන්නේ බතක් නොවිඳන පැලක බතක් රත් කරන්න. වැස්සක් වැටෙන්නේ නැති බිමකට වැස්සක් වැටෙන්න. බඩට දැනෙන දුකට පිහිටක් වෙන්න පුළුවන් හැම අවස්ථාවකම පිහිටක් වෙන්න. ඒ නිසා වැඩසටහනේ ආරම්භය සහ අවසානය හරියට සමපාත කරගත්තොත් අපේ හෙට දවස අපි යහපත් විදියට පටන් ගන්න පුළුවන්. ඒ නිසා අපිත් එක්ක මෙතෙක් වෙලා රැඳී සිටපු සියලුම දෙනාට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්නවා. එකතු වෙන්න මේ ගීතයට. ආයිත් අපි හම්බ වෙමු. වහින්නට හැකිනම් විහුම් වී
කිනම් ළමා කල අඳන දිතුලග සිනාවක් වී පිපෙන්නට හැකිනම් තුරින් තුර මෙලාගත හැකි බන මලක් වී වහින්නට හැකිනම් රැඳෙන්නට හැකිනම්